මේ පේපර් එකට උත්තර ලියන්න ඔයාට පුළුවන් නම් තනියෙන් වුණා නම් ආයේ පළවෙනි වාරය ගැන අහන්න දෙයක් නැහැ ලකුණු 90 පන්නන ඔය හරි ලකුණු 90 පන්නන හරි මොකද මේ පේපර් එක දඩ පේපර් එකක් පුතේ අමාරු පේපර් එකක් අමාරු පේපර් එකක් හරි මේක අමාරු පේපර් එකක් ඉතින් ඒක නිසා මට ගොඩක් දේවල් සාකච්ඡා කරන්න අවශ්‍ය නිසා තමයි මේ පේපර් එක ගත්තේ ඔයාගේ ඉස්කෝලේ පේපර් එක නම් මීට වැඩිය නිකන් පොඩි පේපර් එකක් එන්නේ කජු කනෝ වගේ හරි රේස් පේපර් එකක් මේ පේපර් එක ගත්තෙම අර මේකේ අර ගොඩක් දේවල් කතා කරන්න තියෙන නිසා සා නිකන් මේක ටිකක් ඇඩ්වාන්ස් මේක ටිකක් ගැඹුරුයි ඒක හොඳයි එතකොට ඔයාට ඒ කියන්නේ අපි අර කියන්නේ පුතේ කතාවට කියන්නේ නේද මේ හඳට ගල් ගැහුවම අඩුම තරමේ පොල් ගහකටවත් වදී කියලා එහෙනම් අපි මේක හඳට ගල් ගහනවා වගේ වැඩක් ඒ කියන්නේ ලොකු පේපර් එකක් මේ සාකච්ඡා කරන්නේ එතකොට ඉතින් පොල් ගහකට හරි වදිනවා ඒ කියන්නේ ඔයාට ඕන ලකුණු එයි හරි අනුවෙන් එහා දාන්න පුළුවන් මේ පේපර් එක හරියට අද්දෙනි කරවුව බලයේ දෛශික රාශියක් ලෙස සලකන්නේ ඇයි කියලා අහනවා. පුතේ මේ බලය කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමකට. බලය කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමකට. එහෙනම් බලයේ දෛශික රාශියක් කියලා කියන්නේ ඇයි කියලා අපෙන් අහනවා. පුතේ මේ ලෝකේ රාශි වර්ග දෙකයි තියෙන්නේ. රාශි වර්ග දෙකයි තියෙන්නේ. මොකද්ද? අදිස රාශි සහ දෛශික රාශි. අදිස රාශි කියලා කියන්නේ විශාලත්වයක් විතරයි ඒ රාශීන්ට තියෙන්නේ. දැන් කාලය, වේගය, දුර ආන්න ඒ වගේ රාශි පුතේ අදිස රාශි. ඒගොල්ලන්ට තියෙන්නේ විශාලත්වයක් විතරයි. හැබැයි බර, බලය වගේ රාශීන්ට පුතේ තියෙනවා මොකද්ද? දිශාවකුත් තියෙනවා නිශ්චිත. එහෙනම් ඔයා මේ 9 පන්තියේ ඉගෙන ගන්න ඕන දේ තමයි දෛශිකයක් කියන්නේ විශාලත්වයක් හා දිශාවක් තියෙන රාශීන්. බලය කියන්නේ දෛශිකයක්. බලයට විශාලත්වයක් තියෙනවා. නිව්ටන් 5යි, 100යි, 1000යි, 2000යි කියලා විශාලත්වයක් තියෙනවා. පුතේ බලය ක්‍රියාත්මක වෙන දිශාවක් තියෙනවා. දැන් ඔයා මොකක් හරි එකක් මත බලයක් යෙදුවොත් එහෙම ඔයා බලයේ යොදන දිශාවට තමයි ඒ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් ඔන්න තේරුම් ගන්න ඔයා. බලයේ දෛශිකයක් කියන්නේ බලයට විශාලත්වයක් හා දිශාවක් කියන දෙකම තියෙන නිසා. හරි? මෙන්න මේකත් තේරුම් ගන්න බලයේ පාඩමේදී. බලයේ ලක්ෂණ තුනක් තියෙනවා පුතේ. බලයට ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි බලයට විශාලත්වයක් තියෙනවා. අනිත් එක තමයි බලයට දිශාවක් තියෙනවා. තුන්වෙනි එක තමයි පුතේ බලය ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. බලය ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. මේකට කියනවා අපි බලයේ ප්‍රයෝගී ලක්ෂය කියලා. බලයේ ප්‍රයෝගී ලක්ෂය කියලා කියනවා. එහෙනම් ඔන්න දැන් ඔයා තේරුම් ගත්තා බලය කියන්නේ මොකද්ද? බලයේ දෛශික රාශියක් වෙන්නේ ඇයි? බලයේ ලක්ෂණ තුන ඔයා තේරුම් ගත්තා. හොඳයි. මම ගෙනියන ඔයා ඊළඟ ප්‍රශ්නෙට. බලය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ වලින් කවරක් සත්‍යද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. මේ බලය පිළිබඳ පහත ප්‍රකාශ වලින් මොනවාද සත්‍ය කියලා අපෙන් අහනවා. හොඳයි. දැන් මම මේකට යන්න ඉස්සෙල්ලා මෙන්න මේක කියන්න. මේ බලයක් යොදලා වස්තුවකට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. බලයක් යොදලා වස්තුවකට කරන්න පුළුවන් දේවල්. බලයක් යොදලා වස්තුවක වේගය වැඩි කරන්න පුළුවන්. බලයක් යොදලා වස්තුවක වේගය අඩු කරන්න පුළුවන්. බලයක් යොදලා නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. බලයක් යොදලා චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. බලයක් යොදලා චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. වේගය නෙවෙයි sorry. දිශාව වෙනස් කරන්න පුළුවන්. වේගය අපි කතා කරන්නේ දිශාව වෙනස් කරන්න පුළුවන්. ඊළඟ එක බලයක් යොදලා පුතේ අපිට වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. අපි යනවා ප්‍රශ්නෙට. නිසල වස්තුවක් චලනයට චලනය වන වස්තුවක් නිශ්චල කිරීමට බලයට පුළුවන්ද? ඔව් පුළුවන්. ඔව් පුළුවන්. චලනය වන වස්තුවක දිශාව මෙන් වේගය බලය මගින් වෙනස් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. වස්තුවක හැඩය බලය යොදා වෙනස් කරන්න පුළුවන්ද? අපි කැටපෝලයක් අදිනවා. අන්න හැඩේ වෙනස් කරා. ස්ප්‍රින් එකක් මෙහෙම තල්ලු කරනවා. අන්න හැඩේ වෙනස් කරා. පුළුවන්. පුළුවන්. එහෙනම් ඒත් හරි බීත් හරි සීත් හරි යන. පීඩණයේ සම්බන්ධ පහස් සඳහන් කවර වගන්තිය වගන්ති සත්‍යද? පීඩණය කියලා කියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. යම් වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලයට අපි කියනවා පීඩණය කියලා. ඒක මෙහෙම කියන්නත් පුළුවන්. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බර පීඩණය කියලා කියන්නත් පුළුවන්. මොකද බර බලයට සමානයි. බර බලයට සමානයි. හරි? හරි. මොකක් හරි වර්ගඵලයක් මත ක්‍රියා කරන බර. එහෙම නැත්නම් බලය. දැන් උදාහරණයක් මගේ අතේ තියෙනවා මාක පෙන් එකක්. හරි?
දැන් මේකේ මේ මාකපෙන් එකෙන් මගේ අතට ඇති කරන පීඩනය හොයන්න කිව්වොත් හරි මං කියන ඔයාට හරි මේ මාකපෙන් එකෙන් මගේ අතට ඇති කරන පීඩනය හොයලා දෙන්න කියලා ඔයාට මං කියන. එතකොට ඔයා මගෙන් ಜಾති දෙකක් ඉල්ලනවා. ඔයා මගෙන් ඉල්ලනවා සර් කියන්න ඔය මාකපෙන් එකේ බර කොච්චරද කියලා. ඔයා මගෙන් අහනවා. හරි. ඊට පස්සේ ඔයා මගෙන් අහනවා සර් කියන්න ඔය මාකපෙන් එක සර්ගේ අතේ ගැටෙන ප්‍රමාණය එහෙම නැත්නම් ඒ වර්ගඵලය මට කියන්න කියලා තියෙනවා. හරි. ඔය දෙකම දුන්නම මම ඔයාට ඔය දෙකම දෙනවා මම. ඔය දෙකම දුන්නම ඔයා අර බලය වර්ගඵලයෙන් බෙදලා අන්න මට පීඩණය ඔයා හොයලා දෙනවා. පීඩණය හොයලා දෙනවා. හරි නේ පුතේ. හරි. ඉතින් පීඩණය මැනීමේ අන්තර්ජාතික ඒකකයේ පැස්කල්. මේ පැස්කල් කියන විද්‍යාඥයා පීඩණය සම්බන්ධව ගොඩාක් පරීක්ෂණ කරා. එයාට ගෞරවයක් විදියට පීඩණය මැනීමේ අන්තර්ජාතික ඒකකයේ පැස්කල්. හැබැයි පීඩනේ මනින්න පුළුවන් වර්ග මීටරයට නිව්ටන් වලින්. මේ තියෙන වර්ග මීටරයට නිව්ටන් වලින් ඕනනම් පීඩනේ මනින්න පුළුවන්. හරිනේ. හරි. අපි යම් ප්‍රශ්නෙට. අපෙන් ආන්නේ කවර වගන්ති සත්‍යද කියලා පීඩනේ සම්බන්ධව. ඝන පුෂ්ඨයක් මත ක්‍රියා කරන පීඩනය බලය ක්‍රියා කරන පුෂ්ඨ වර්ගඵලය වැඩි වන විට අඩු වේ. මෙන්න මාරම් වැදගත් එකක් මම ඔයාලට කියලා දෙන්නම් පුතේ. මේ පීඩනයේදී පීඩනයේ බලපාන සාධක දෙකයිනේ. එකක් බලය අනිත් එක වර්ගඵලය. වර්ගඵලයයි බලයයි. හොඳයි. දැන් මෙතන මේ මොකද්ද කියන්නේ? ඝන පුෂ්ඨයක් මත ක්‍රියා කරන පීඩනයේ බලය ක්‍රියා කරන පුෂ්ඨ වර්ගඵලයේ වැඩි වන විට පීඩනය අඩු වෙනවා. අන්න. මෙන්න මේක තේරුම් ගන්න. වර්ගඵලය වැඩිද පීඩනය අඩුයි. වර්ගඵලය වැඩි නම් පීඩනය අඩුයි. ඔයාගේ බෑග් එක ගැන හිතන්න. මේ පටි දෙක පළල් වැඩි කියන්නේ වර්ගඵලය වැඩි. එතකොට ඔයාට කරට දැනෙන පීඩනය අඩුයි. ඔයා හිතන්නේ හීනි පටි දෙකක් දාලා තිබ්බොත් එහෙම අන්න වර්ගඵලය අඩුයි පීඩනය වැඩි. එහෙනම් වර්ගඵලය සහ පීඩනය අතර තියෙන පුතේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. හරි. ඊළඟට මේ යොදන බලය වැඩි කරන්ඩ පීඩනයක් වැඩි වෙනවා. එහෙනම් බලය වැඩිද පීඩනේ වැඩි. බලය අඩුයිද පීඩනේ අඩුයි. පීඩනේ අඩුයි. ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය අනුලෝම සම්බන්ධතාවයක්. අනුලෝමයි කියන්නේ පුතේ එකක් වැඩි වෙනකොට අනිත් එකත් වැඩි වෙනවා. එකක් අඩු වෙනකොට අනිත් එකත් අඩු වෙනවා. එහෙනම් ආයෙ මම ඔයාලට සාරාංශගත කරනවා. පීඩනයේ කෙරේ බලපාන සාධක දෙකයි. එකක් බලය අනිත් එක වර්ගඵලය. පුතේ බලය වැඩි කරන්ඩ පීඩනේ වැඩි වෙනවා. වර්ගඵලය වැඩි කරන්ඩ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. හරි පීඩනය අඩු වෙනවා. මෙන්න මේකයි ඔයා තේරුම් ගන්න ඕන. රයිට් මේ ප්‍රකාශය හරියනවා. හරි. ඊළඟට බලය නිව්ටන් මගින් දක්වන අතර, ඔව් බලය නිව්ටන් වලින් දක්වන්නේ. බර දක්වන්නේත් නිව්ටන් වලින් උන් දෙන්න සමාන නිසා. දක්වන අතර වර්ගඵලය වර්ග මීටර වලින්. ඔව්. වර්ගඵලය වර්ග මීටර වලින් දක්වනවා අපි. එහෙනම් පීඩනයේ ඒකකය වර්ග මීටරයට නිව්ටන්. ඔව්. එහෙනම් අපිට වර්ග මීටරයට නිව්ටන් වලින් පීඩනයේ ඒකකයක් දක්වන්න පුළුවන්. හරි. පැස්කල් එකක් කියලා කියන්නේ. වර්ග මීටරයට නිව්ටන් එකක පීඩනයක. ඔව්. පැස්කල් එකයි කියන්නේ වර්ග මීටරයට නිව්ටන් එකයි. වර්ග මීටරයට නිව්ටන් 50යි කියලා කියන්නේ පැස්කල් 50යි මුන් දෙන්න සමානයි. නිකන් ඔයාට නම් දෙකක් දාලා වගේ. ගෙදෙට්ට සුදු පුතා ඉස්කෝලට සෝමපාල. හරි. දෙකම එකයි. දෙකම එකයි. එකේ නාම තමයි. හරි. එහෙනම් ඉතින් ඉහත සියල්ලම හරිනේ. ඉහත සියල්ලම හරිනේ. හරි ඉහත සියල්ල හොඳයි ඊළඟ ප්‍රශ්නේ ස්වයංපෝෂී සුත්‍රජීවී කාණ්ඩයක් විය හැක්කේ දැන් 9 පන්තියේ සුත්‍රජීවීන්ගේ භාවිත පළවෙනි පාඩම සුත්‍රජීවීන්ගේ භාවිත මේ පාඩමේදී අපි විවිධ සුත්‍රජීවී කාණ්ඩ ගැන ඉස්සලා අධ්‍යයනය කරලා ඊට පස්සේ ඒ සුත්‍රජීවී කාණ්ඩ කොයි කොයි විදිහටද අපි මේ පාවිච්චි කරන්න කියලා තමයි සාකච්ඡා කරන්නේ හරි දැන් කියන ස්වයංපෝෂී සුත්‍රජීවී කාණ්ඩය. දැන් සුත්‍රජීවී කාණ්ඩ මෙතන අඩු බැක්ටීරියා විතරයි. ප්‍රොටෝසෝවා, දිලීර, වෛරස, ඇල්ගි, බැක්ටීරියා. ඔයා ඉගෙන ගන්න සුත්‍රජීවී කාණ්ඩ පහ. අපෙන් අහන්නේ මොකද්ද? දැන් මේ පස් ගොල්ලන්ගෙන් ස්වයංපෝෂී සුත්‍රජීවී කාණ්ඩ. ස්වයංපෝෂී කියලා කියන්න පුතේ තමා ආහාර නිපදවනවා. තමා විසින් ආහාර නිපදවනවා. තමා විසින් ආහාර නිපදවන කාණ්ඩය වෛරස් එහෙම නෙවෙයි ඇල්ගි තමා විසින් ආහාර නිපදවන්නේ පුතේ ඇල්ගාව් හරි ඒතර වෛරස අපි
ජීවි අජීවි පුරුකක් විදියට හඳුන්වන්නේ වගේ. ඔව් ප්‍රශ්නයක් තියෙනවද පුතේ? තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ තුන්වෙනි එකට. කීවෙනි එකටද? තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. 4. හරි තමයි. හරි. හරි. දැන් මේ වෛරස් ගැන කතා කරවුවොත් ඒගොල්ලන්ගේ පෝෂණ ක්‍රමයක් ඉතින් එයා ඉතින් මේ එයාට පෝෂණය ලබන්න නම් පෝෂණය කියලා එකක් එයාගේ තියෙනවා. එහෙම එකක් ඇත්තෙත් නැහැ. ඒ එහෙම කියන්න බෑ අපිට. ඒ කියන්නේ ස්වයං පෝෂීද විෂම් පෝෂීද ඒව මොනවත් වෛරසයට කියන්න බෑ. මොකද මූ දක්වන එකම ජීවි ගුණය තමයි පුතේ ප්‍රජනනය. එච්චර. හරි. ඊළඟ ප්‍රොටෝසෝවා ගත්තොත් ප්‍රොටෝසෝවාව විෂම් පෝෂී වෙනවා. ප්‍රොටෝසෝවාව විෂම් පෝෂී වෙනවා. ප්‍රොටෝසෝවාන්ගේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ස්වයං පෝෂී වුණුත් ඉන්නවා. හරි. එකෙක් දෙන්නෙක් ඉන්නවා දැන් උදාහරණයක් විදියට කවුද අපි එව්ග්ලිනා එව්ග්ලිනා කෙලින්ම එයා ස්වයං පෝෂී ප්‍රොටෝසෝවාවෙක් හරි අනිත් කට්ටිය ඇමීබා එහෙම නැත්නම් පැරමීසියම් වගේ කට්ටිය පුතේ ඒගොල්ලන් විෂම් පෝෂීන් වෙනවා දිලීර ගත්තොත් සහ මුලින්ම ආයේ ඒගොල්ලන් විෂම් පෝෂීන් වෙනවා දිලීර විෂම් පෝෂීන් ඇල්ගි කවුරුත් නැහැ විෂම් පෝෂී ඔක්කොම ස්වයං පෝෂී එහෙනම් අන්න එයාට තමයි අපි ලකුණ දෙන්න ඕන එයා තමයි මෙතෙන්ට පිළිතුර දෙන්නේ හරි පස්වෙනි ප්‍රශ්නේ පහක් දැක්කෙන සුත්‍ර ජීවීන් අතරින් ඒකසෛලික ජීවීන් පමණක් දැන් අපි දන්නවා ජීවියෙක් නම් පුතේ ඌට අඩුම තරම එකසෛලයක් හරි තියෙන්න ඕන එකසෛලයක් තියෙනවා නම් උන්ට කියනවා ඒකසෛලික ඔව් අහන්න දැන් කලින් එකට උත්තරේ මොකද්ද කලින් එකට උත්තරේ 4 පුතේ සිග්නල් මදිද මොකද්ද ප්‍රශ්නේ එහෙමද සිග්නල් කේසයක් තියෙනවද දැන් සිග්නල් මදිද ඔව් නේ හරි හරි කමන්නේ හොඳයි පස්වෙනි ප්‍රශ්නය මම මේ කීකී හිටියේ ඒක සෛලයක් ගන්නේ හරි එතකොට ජීවියෙක් නම් එක සෛලයක් තියෙන්න ඕන අඩුම තරම එක සෛලයක්වත් තියෙන්න ඕන නැත්තම් ඌ ජීවියෙක් නෙවෙයි හරි එහෙනම් සර් වෛරස් ජීවියෙක් කියන්නේ ඌට සෛලයක්වත් නැහෙනි ඔව් ඇත්ත ඒ නිසා තමයි ඌ ජීවි අජීවි පුරුකක් වෙන්නේ වෛරස් කියලා කියන්නේ ජීවි අජීවි පුරුකක් එයාට සෛලයක්වත් නැහැ එක සෛලයක්වත් නැහැ සෛලීය සංවිධානයක් නැහැ සෛලයක් වගේ එකක් නැහැ හරි එයාට තියෙන ප්‍රෝටීන් කොපුවකුයි මැද තියෙනවා පුතේ DNA කෑල්ලක් හරි RNA කෑල්ලක් හරි න්‍යෂ්ටික අම්ල කොටසක් අපි 10 පන්තියට ගියාම ලොකුවට ඉගෙන ගමු හරි රයිට් වෛරස් පැත්තකට දාන්නකෝ එයා මෙතනට උත්තරේ එන්නේ නැහැ එහෙනම් අර උත්තර තුනේ එකක් තමයි එන්නේ හරි ඊළඟ බහුසෛලික දැන් ඔය ඉඳන් ඉන්න කෙනා මේ කතා කරන කෙනා බහුසෛලිකයෝ අපි ගාව තියෙනවා සෛල ට්‍රිලියන 100ක් ට්‍රිලියන 100ක් තියෙනවා අපි බහුසෛලිකයෝ හරි එහෙනම් ජීවියෙක් නම් පුතේ අඩුම තරම එක සෛලයක්වත් තියෙනවා හරි එහෙම නැත්නම් සෛල ගොඩක් තියෙනවා ඒතර එක සෛලයක් තියෙනවා නම් ඒක සෛලිකයි ගොඩක් තියෙනවා නම් බහුසෛලිකයි හොඳයි දැන් ඇල්ගි ගත්තොත් ඇල්ගාවන්ගේ බහුසෛලික කට්ටිය ඉන්නවා ඒක සෛලික ඇල්ගාවොත් ඉන්නවා ඒක සෛලික ඇල්ගාවොත් ඉන්නවා බහුසෛලික ඇල්ගාවොත් ඉන්නවා එහෙනම් මෙතනට දාන්න බෑ හරි ඊළඟට බැක්ටීරියා සහ ප්‍රොටෝසෝවා බැක්ටීරියාව මෙන්න මම ඔයාලට දීලා තිනවා ඒකසෛලිකයි බැක්ටීරියාව ඒකසෛලික වෙනවා හරි මෙන්න ප්‍රොටෝසෝවාව ඉන්නවා උනුත් ඒකසෛලිකයි අන්න සෙට් වෙනවා උත්තරේ බැක්ටීරියා සහ ප්‍රොටෝසෝවා හරි දිලීර කියලා කියන්නේ ඒකසෛලික දිලීරත් ඉන්නවා බහුසෛලික දිලීරත් ඉන්නවා දැන් උදාහරණයක් පුතේ අපේ ගොඩක් අපේ යාළුවෙක්නේ ඊස් කියන්නේ දිලීරයක් ඉතුර එයා ඒකසෛලික දිලීරයක් හරි ඒකසෛලික දිලීරයක් එහෙනම් ඉතින් ඒකැලෙම කැපිලා යනවනේ ඒ උත්තරේ එහෙනම් ඔන්න උත්තරේ වෙන්නේ බැක්ටීරියා සහ ප්‍රොටෝසෝවා ප්‍රොටෝසෝවා අන්න හරි 6 වෙනි ප්‍රශ්නය ඔන්න පීඩනයේ ගාණ හරි දැන් පීඩනය කියලා කියන්නේ මොකද්ද බලය බෙදන්න ඒ බලය ක්‍රියා කරන වර්ගඵලයෙන් අපි ඉංග්‍රීසි අකුරු තුනක් මම දාගත්තා පුතේ මේ බලන්න P සමානයි F බෙදීම A. මේක සිංහලින් කිව්වොත් පීඩනය සමානයි බලය බෙදීම බලය ක්‍රියා කරන වර්ගඵලය. ඝන වස්තුවක් මගින් නැති කරන ඝනයක් මගින් නැති කරන පීඩනය හොයන්නේ මේ විදියට පුතේ. බලය බෙදන්න වර්ගඵලය. හරි. එහෙනම් දැන් මේක තමයි මේකට දාගන්න වෙන්නේ. හරි. එහෙනම් දැන් මොකක්ද අපිට දැන් ආදේශ කරගෙන යන්නකෝ? වර්ගඵලය දීලා තියෙනවා 2.5යි. හරි. ඔන්න මම ආදේශ කරා ඉරෙන් යටට වර්ගඵලය 2.5යි. ඒ දීලා තියෙනේ ආදේශ කරන්න. ආදේශ කරන්න 2.5යි. හරි. මත යොදන අභිලම්භ බලය
හේතුවෙන් අබිලම්බ බලයේ හේතුවෙන් බලේ දීලා නැහැ අබිලම්බ බලයේ හේතුවෙන් ඒ කියන්නේ F දීලා නැහැ හේතුවෙන් පැස්කල් 75ක පීඩනයක් ඇතිවිය. ආ පීඩනය අපිට දීලා. සර් එහෙම කොහොමද දෙන්නේ හැම වෙලාවෙම පීඩනයනේ හොයන්න දෙන්නේ. නෑ එහෙම වෙන්නේ නැහැ. මේ තුනින් එකක් හොයන්න දෙන්න පුළුවන්. හරි? එහෙනම් හැම වෙලාවෙම මේ පීඩනය හොයන්න කියලා ඉන්න ඕන කියලා නීතියක් නෑ. හරි? මේ විදිහටත් දෙන්න පුළුවන්. හරි? ඉතින් සාමාන්‍යයෙන් දෙන්නේ අරක තමයි. පීඩනය සොයන්න. එනම් බලේ වර්ග ඵලයෙන් බෙදලා ගන්න. හරි. හැබැයි මෙහෙම දුන්නොත් මෙහෙමත් සෙට් වෙන්න. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? ආ පීඩනේ දීලා. වර්ග ඵලයක් දීලා. බලය තමයි හොයන්න කියන්නේ. කොච්චර බලයක්ද කියලා අපිට හොයන්න ඕන. හරි. එහෙනම් පුතේ මේ F එහෙම නැත්තම් බලය උක්ත කරගන්න ඕන. අපි කියනවා මේ සමාන ලකුණෙන් මෙහා පැත්තට මෙයාව ගේමු අපි. බලය උක්ත කරගන්නවා. බලය උක්ත කරනකොට පුතේ මේ බෙදීමක් විදියට හිටිය 2.5 වැඩි කිරීමක් වෙනවා මේ 75ත් එක්ක 75 මේ පැත්තට එනකොට ඒ 75ත් එක්ක 2.5 වැඩි වෙනවා පුතේ එහෙනම් තමයි උත්තර කරන්නේ ඒක ගණන් පාඩම හරිනේ හරි එහෙනම් 75 වැඩි කිරීම 2.5 උත්තරේ 187.5යි පැස්කල් වැරදිනේ පැස්කල් කියලා තියෙනවා වැරදි හරි පැස්කල් වැරදි මේ උත්තරේ වැරදි කවුරු හරි කියන්නේ ඇයි වැරදි ඉන්නේ මං කියනවා මං වැරදි කියලා Right, good. Anne ekne pute, anne ekne balannako den. Maath uttare dala thiyenne waradi hari. Waradi me uttare. Waradi. Menna niyama uttare. Me inne mulatam vela 187.5 Newton. Menna inna uttare. Meka thamai hari. Meka thamai hari. 187.5 Newton. Meka waradi. Meka waradi. E Pascal walin balanna ekage දැන් උත්තරේට අපි උත්තරේ හිතේ තියාගෙන කෙලිම ආ 187.5 තිබ්බ ගමන් ගහලා ඇරියානම් වැරදි. මේ බලන්න ඕනේ එකකේ. මේ පැස්කල් පීඩනය. හරි? මෙන්න නිව්ටන් බලය. හරිනේ? එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. හරි. ඊළඟට අපි දන්නවා සුදුරු ජීවීන්ගේ භාවිතයක් විදිහට මේ එන්නත් නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවට සුදුරු ජීවීන් යොදා ගන්න එක අවස්ථාවක් තමයි එන්නත් නිෂ්පාදනය කරන එක. හිතර මේ එන්නත් වලදී එන්නතක් කියලා අපේ ඇඟට මෙන්න මේ ආකාර හතරට සුදුරු ජීවීන් දානවා. උදාහරණ. අඩපණ කරන ලද සුදුරු ජීවීන්. කෙනින් අඩපණ කරලා අඬු බඬු කඩලා ඌගේ. ඔක්කොම කඩලා. හරි. අඬු බඬු ටික කඩලා දාලා ඉවරලා එන්නතක් විදියට අපේ ඇඟට දානවා. එහෙම දාන ඒවට උදාහරණ. පොලියෝ, ෂේ රෝගේ, සරම්ප. අඩපණ කරලා. නිරෝධයක් කරගන්න බෑ. හරි. ඒ වෛරස් වෛරස් කියන්නේ හරි අඩ සුදුරු ජීවියා වෛරසයක් කියලා හිතන්න. දැන් අඩපණ කරලා ඌගේ කෑලි බෑලි ගලවලා තියෙන ඌට ලෙඩේ හදන්න බෑ. හරි? ආ දානවා. පොලියෝ, ෂොය රෝගේ, සරම්ප. හරි. ඊළඟ මියගිය සුදුරු ජීවි මරලා හරි? මරලා සම්පූර්ණයෙන්ම මරලා. හරි? මෙලෝදයක් කරගන්න බෑ. අන්න උදාහරණ එහෙම දාන ඒවා කොලරාව, ඉන්ෆ්ලුවෙන්සාව, ටයිෆෝඩ්. දැන් අපේ මොකද්ද මේ අපේ එන්නත කොවිඩ් වලට ගහන මොකද්ද චීනෙන් නැත සයිනෝෆාම් නේ ඔව් සයිනෝෆාම් එන්නත පුතේ මියගිය සුදු ජීවියෙක් එන්නත් කරන්නේ මියගිය සුදු ජීවියෙක් තමයි එන්නත් කරන්නේ හරි ඊළඟ විෂ හරණය කරන ලද දූලක සුදු ජීවියා ගන්නවා ඌගෙන් අපිට ඇති කරන්න පුළුවන් විෂ ටික අයින් කරනවා මොකක් හරි විෂක් ඌගෙ තියෙනවා නම් ඒ විෂ ටික අයින් කරනවා අයින් කරලා ඌ අපිට එන්නතක් විදියට අපේ ඇඟට දානවා අන පුතේ පිට ගැස්පන් ගලපටලේ ඊළඟට සුදු ජීවී දේහ කොටස් භාවිතා කර ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් වෙනස් කරලා එන්නතක් හදනවා. දැන් ඔය ඇස්ට්‍රාසෙනිකා වගේ එන්නතක්. හරි? මේ කොවිඩ් වලට ගහන ඇස්ට්‍රාසෙනිකා එන්නත කෙලින්ම කොවිඩ් වෛරසය අරගෙන එයාගේ කෑලි බෑලි අරගෙන ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් වෙනස් කරලා අන්න හදාගන්න. ඉතින් අපිට පොතේ දීලා තියෙන උත්තරේ හෙපටයිටිස් B. හෙපටයිටිස් B සඳ කියන රෝගයට දෙන එන්නත ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් සුදු ජීවීන්ගේ දේහ කොටස් වෙනස් කරලා හදා ගන්න එන්නතක් හරි හරි ඔය ගොඩක් කට්ටිය කියනවා මෙහෙමයි එන්නත් ගහන්න හොඳ නෑ ඕවා ගැහුවම අරව වෙනවා මේවා වෙනවා ඔය ඇමරිකාවේ සොෆ්ට්වෙයාර් එකක් තමයි අපේ ඇඟට දාන්නේ අරකද මේකද කතන්දර ගොඩයි දැන් ඔයා විද්‍යාව ඉගෙන ගන්න දරුවෙක් නේ නමේ පන්තියේ පුතේ මෙන්න මේ හතරෙන් එකක් තමයි එන්නතක් හදන්න පුළුවන් වෙන්නේ හරිනේ හරි එතකොට මේ එන්නතේ ඉන්න සුදු ජීවියාට මෙලෝදයක් කරන්න බෑ මං අර හැමදාම කියනවා වගේ අර කුඹුරේ පඹයා වගේ හරි කුඹුරේ පඹයාට මෙලෝදයක් කරගන්න බෑනේ නේ එයාට එයා හිතගෙන ඉන්නවා කුරුල්ලෝ යාව දැක්කම බය වෙනවා ඒ වගේ තමයි මේ එන්නත අපේ ඇඟට යනවා ඇඟට ගියාම
මේ අපේ ඇඟේ ප්‍රශක්තිකරණ පද්ධතිය හිතනවා මේ ඇවිල්ලා තියෙන ඇත්තම වෛරසය ඇත්තම බැක්ටීරියාව කියලා අන්න ඊට විරුද්ධව ප්‍රතිදේය හදනවා ප්‍රතිදේය හදනවා ඉතින් එන්නතේ ලොකු අතුරු ආබාධ එහෙම මොකක්වත් තියෙන්න හේතුවක් නැහැ හරි ඉතින් ඒව නිකන් අර ගමේ ගොඩේ කට්ටිය කියන කතා හරි ඒවට රැවටෙන්න එපා හරි එහෙනම් ඔන්න එන්නත් වර්ග හතරක් තියෙනවා ඒ එන්නත් මොන මොන රෝග වලටද මොන මොන ඔව් රෝග වලට දෙන්නේ කියන එක ඔයා දැනගන්න ඕන අනිවාර්යයෙන් පේපර් එකේ ප්‍රශ්නයක් අහනවා හරි මේ මෙන්න මේ 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 දාලා තියෙන ස්ලයිඩ් එක කටපාඩමේ තියෙන්න ඕන කටපාඩමේ තියෙන හරි කටපාඩමේ තියෙන රයිට් මම ගෙනියන ඔයා ප්‍රශ්නෙට පිටගැස්ම ගලපටලයට දෙන ලබන එන්නත් ලෙස යොදා ගන්නේ පිටගැස්ම ගලපටලය එහෙනම් අපිට කෙලින්ම විෂහරණය කරන ලද දූලක විෂහරණය කරන ලද දූලක විදිහට අපි මේක පාවිච්චි කරනවා හරි හොඳයි දැන් අපි යනවා ඇසහා කන පාඩමට. උතුරු මේ ඇහි රෝග තියෙනවා ඇහි දෝෂ තියෙනවා. ඇහි දෝෂ දෙකක් තියෙනවා. මොනවාද දෝෂ දෙක? දුරදෘෂ්ටිකත්වයයි අවිදුරදෘෂ්ටිකත්වයයි. මේවා දෝෂ. මේවා පෙති බීලා එහෙම නැත්නම් කරල් බීලා එහෙම නැත්නම් දියර බීලා මොනවත් එහෙම කරන්න බෑ. මේවා හොඳ කරන්න කණ්ණාඩි තමයි දාන්නේ අපි. හරි කණ්ණාඩි තමයි දාන්නේ. හරි දෝෂනේ. හරි රෝග තුනක් තියෙනවා. රෝග තුනක් තියෙනවා ඇසේ සුදමතු වීම ග්ලූකෝමාව අක්ෂි ආසාදන රෝග තුනයි දෝෂ දෙකයි රයිට් අපි යනවා අනේ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා මේ පැහැදිලි කිරීම දුරදෘෂ්ටිකත්වය කියලා කියන්නේ දුර පිහිටි වස්තු පැහැදිලිව පේනවා ළඟ පිහිටි වස්තු පැහැදිලිව පේන්නේ නැහැ හරි දැන් දුරදෘෂ්ටිකත්වය පෙළෙන දරුවෙක් දැන් මේ වීඩියෝ එක බලනවනම් හරි ඔයාට මාව පැහැදිලිව පේන්නේ නැහැ. හැබැයි ඔයාට ඔයාගේ බිත්තියේ එල්ලලා තියෙන කැලෙන්ඩරේ අංක හරියට කියව ගන්න පුළුවන්. පොඩ්ඩක් ඈත තියෙන. අන්න ඔයාට තියෙනවා දෝෂයක් දුරදෘෂ්ටිකත්වයේ. ළඟ පැහැදිලිව පේන්නේ නැහැ. ඈත තියෙන දෙයක් හොඳට පේනවා. අන්න පුතේ දුරදෘෂ්ටිකත්වයේ ලක්ෂණය. හොඳයි. ඇයි දුරදෘෂ්ටිකත්වයේ ඇති වෙන්නේ? හේතු දෙකක් තියෙනවා පුතේ. හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අක්ෂි ගෝලය කෙටිවීම මේ අපේ ඇහි අක්ෂි ගෝලය කෙටි වෙලා තියෙන්න ඕන ගන්නට වැඩිය කෙටි වෙලා ඊළඟට පුතේ කාචයේ වක්‍රතාවය ප්‍රමාණවත් පරිදි වැඩි කරගන්න බෑ ඒවා හිතන මගේ අත තමයි කාචය දැන් මෙහෙම අඩු වැඩි කරගන්න එකේදී වැඩි කරගන්න බෑ මේ වක්‍රතාවය වැඩි කරගන්න බෑ හරියට ආන් ඔය හේතු දෙක නිසා සාමාන්‍යයෙන් ප්‍රතිබිම්බේ නාභිගත වෙන්නේ දෘෂ්ටිවිතාණය මතනේ පුතේ හැබැයි දුරදෘෂ්ටිකත්වයේ කියන දෝෂය තියෙන කෙනාගේ දෘෂ්ටිවිතාණය මත නාභිගත නොවි ඊට පිටුපසින් නාභිගත වෙනවා දෘෂ්ටිවිතාණයට පිටුපසින් නාභිගත වෙනවා හරි ඇයි එහෙම වෙන්නේ අක්ෂි ගෝලයේ කෙටි වෙන නිසා සහ මොකද්ද අපේ කාචයේ වක්‍රතාවය වැඩි කරගන්න බැරි හේතුව නිසා හරි මේ තියෙන්නේ මෙන්න දෝෂයේ සහිත ඇහැ මෙන්න දෝෂයේ සහිත ඇහැ. හරනම් මෙතනනේ නාභිගත වෙන්න ඕන දෘෂ්ටි විතාණයනේ. ඊට පිටුපසින් නාභිගත වෙනවා. පිටුපසින් නාභිගත වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉස්සරහින් දාන්න උත්තල කාචයක්. උත්තල කාච සහිත උපස්සුවල් පැලඳීම. ඉතින් උත්තල කාච සහිත උපස් පැලඳීම මේට පිළියම් වේ. හරි? හරි. දැන් ඉතින් යම් ප්‍රශ්නෙට. දුරදෘෂ්ටිකත්වයෙන් පෙළෙන අයෙකුගේ මම කෙලින්ම පිළිතුරට ඔයාව ගෙනියනවා පුතේ. ළඟ පිහිටි වස්තුන්ගේ ප්‍රතිබිම්බ දෘෂ්ටිවිතාණයට පිටුපසින් නාමිගත වන නමුත් දුර පිහිටි වස්තු පැහැදිලිව පේනවා. දුරේවා හොඳට පේනවා. හරි දුරේවා හොඳට පේනවා. මතක තියාගන්න දුරදෘෂ්ටිකත්වය හෝ අවිදුරදෘෂ්ටිකත්වය හෝ ඔය දෙකම හෝ පේපර් එකේ අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. හරි මේ දෙක හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න අනිවාර්යෙන් තියෙනවා පේපර් එකේ. හරි හරි. ඊළඟ ද්විනේත්‍රික දෘෂ්ටිය ද්විනේත්‍රික දෘෂ්ටිය මේක මම මීට පෙර පේපර් වලත් සාකච්ඡා කරා ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා කියන්නේ පුතේ S දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව S දෙකෙන්ම දැන් මේ ඔයාගේ මගේ S දෙකෙන් එකම ප්‍රදේශයක් තමයි පේන්නේ එකම විෂුවල් එකක් පේන්නේ මේ ඇහැට පේන ටිකමයි මේ ඇහැට පේන්නේ ඒකට හේතුව තමයි පුතේ අපේ ඇස් දෙක එක තලයක පිහිටලා තියෙන නිසා එක තලයකන තියෙන්නේ අපිට බල්ලගේ හරකගේ වගේ හොම්බක් නැහෙනි
ඒගොල්ලන්ගේ හොම්බ දෙපැත්තනේ ඇස් දෙක තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට පේන්නේ දෙකක් ඇස් දෙකට. ඇස් දෙකෙම පේන පරාසයකුත් තියෙනවා. හරි? හැබැයි ඒ දෙක වෙනස්. ඒ දෙක වෙනස්. එතකොට ද්විනේත්‍රික දෘෂ්ටිය තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ කොහොමද? අර දිගු හොම්බක් තියෙනවද බලන්න. දැන් ඔය chimpanzee-ටත් නිකන් හොම්බක් වගේ එකක් තියෙනවා. හැබැයි ඒක පහලින් තියෙන්නේ. ඇස් දෙක එක තලයක තියෙන්නේ. හරි? ගෝරිල්ලා ගත්තත් උණහපුලුවා ගත්තත් එහෙම. හරි? හරි. හරි. එනම් පහක් දැක්වෙන අසත්‍ය ප්‍රකාශයට මම ඔයාව කෙලින්ම අසත්‍ය ප්‍රකාශයට ආ නෑ ඊට ඉස්සර මේක එක එක කැලි තියෙනවනේ හරි බලමුකෝ හරි මේ බලන්න ග්ලූකෝමාව යන දෘෂ්ටි ස්නායුවට හානි සිදු වීම නිසා ඇසේ දෘෂ්ටි පරාසය ක්‍රමෙන් අඩු වීමයි හරිනේ ග්ලූකෝමාව කියලා කියන්නේ පුතේ අක්ෂි රෝගයක් ඒක ඇති වෙන්නේ අපේ අර මොළේට ප්‍රතිබිම්බයේ පිළිබඳ පණිවිඩය ගෙනියන දෘෂ්ටි ස්නායුවට හානි වෙලා ක්‍රමක්‍රමයෙන් අපිට පේන පරාසය අඩු වෙලා යනවා ඇසේ රුධිර පීඩනය ඉහළ යාම ග්ලූකෝමාවේදී බොහෝ විට සිදුවේ. ආ බ්ලඩ් ප්‍රෙෂර් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඇහි. ඔව් ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. හරි. අපේ රුධිරග්‍රාහයනේ අපේ ඇහැට රුධිරේ සපයන්නේ ආන්නේක රුධිර කේශනාලිකාවල ප්‍රෙෂර් එක පීඩනය පොඩ්ඩක් වැඩි වෙනවා මේ රෝගයේදී. හරි. ඇසේ කාචයේ සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත්වීම හේතුවෙන් කාචයේ පාරදුෂ්‍යතාවයේ අඩුවේ. ඔව්. ඒ තමයි සුද ඇතිවීම. සුද ඇතිවීම කියන රෝගයේදී වෙන්නේ අක්ෂි කාචයේ හැදිලා තියෙන ප්‍රෝටීන් පරිහානියටපත් වෙලා. ඒක හරි. ඒක හරි. S දෙකෙන් එකම ප්‍රදේශයේ දැකීමේ හැකියාව වඳුරන්ට රිලවුන්ට නැත. වඳුරන්ටත් නැල්ලු රිලවුන්ටත් නැල්ලු S දෙකෙන් එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ ද්විනේත්‍රික දෘෂ්ටිය නෑ තියෙනවා. නෑ තියෙනවා. මුන් දෙන්නට තියෙනවා. එනම් මේක වැරදි. එනම් මේක වැරදි. සිරුරේ සමබරතාවයට දායක වන කණේ පිහිටි ව්‍යුහය. දැන් මේ සිරුරේ සමබරතාවය හරි මේ අපේ සිරුරේ සමබරතාවය ඒ කියන්නේ බැලන්ස් එක තියාගන්නේ කණෙන් කිව්වොත් ඔයා ඒක පිළිගන්න. දැන් කන ශ්‍රවණ ඉන්ද්‍රිය තමයි මේ ඇසීම සම්බන්ධව වැඩ කරන ඉන්ද්‍රිය තමයි. හැබැයි ඒකේ ඇස්සේ තියෙනවා අර්ධ චක්‍රාකාර නාල. මේ තියෙන්නේ අර්ධ චක්‍රාකාර නාල. දැන් මේ අර්ධ චක්‍රාකාර නාල මේ අර්ධ චක්‍රාකාර නාල පුතේ ඔයගේ ඇතුලේ තියෙනවා ද්‍රවයක්. ඔන්න ඔය ද්‍රවය මගින් තමයි පුතේ මේ බැලන්ස් එක තියාගන්නේ මේ බැලන්ස් එක තියාගන්නේ එහෙනම් අර්ධ චක්‍රාකාර නාල කණේ ඇස්සට වෙලා ඉඳගෙන කරන්නේ කනට එන අර ශ්‍රව්‍ය තරංග හරි එහෙම නැත්නම් ශ්‍රවණයේ සම්බන්ධ කටයුතු නෙවෙයි එයා කරන්නේ අපේ සිරුරේ සම්බරතාවය ආරක්ෂා කරන එක එහෙනම් පිළිතුරට යම් සිරුරේ සම්බරතාවයට දායක වන කණේ පිහිටුවේ මේ බොරු මේ මොකද්ද මේ අර්ධ චක්‍රාකාර නාල තුන්වෙනි උත්තරේ ඉන්නේ හරි මේක වැරදි මේන් හරි සමබරතාවය ආරක්ෂා කරන්නේ අර්ධ චක්‍රාකාර නාල යුස්ටේකි නාලේ ඕනනම් ඉගෙනගමු යුස්ටේකි නාලේ අපේ උගුරට සම්බන්ධ වෙනවා මේ තියෙන යුස්ටේකි නාලේ පුතේ උගුරට සම්බන්ධ වෙනවා මෙයා මොකද්ද දන්නවද කරන්නේ මෙයා කරන්නේ මේ කන්බෙරය දෙපස ඒ කියන්නේ මේ කර්ණපටහ පටලය දෙපස මෙන්න මෙතන දෙපස කර්ණපටහ පටලයේ දෙපස පීඩන සමාන කරන එක. හරි? පීඩන සමාන කරන එක තමයි මෙයා කරන්නේ. හරි? පීඩන සමාන කරන එක මතක තියාගන්න. හරි? කර්ණපටහ පටලයේ දෙපස පීඩන සමාන කරන එක. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. පහත් දැක්වෙන අණු අතරින් සමපරමාණුක අණුව වන්නේ. සමපරමාණුක අණුව. දැන් අණුවක් කියන්නේ මොකද්ද කියන එක මුලින් තේරුම් ගන්න ඕන ඔයා. අණුවක් කියන්නේ පුතේ මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩි ගන්නක් එකට එකතු වුණාම මූලද්‍රව්‍ය පරමාණු දෙකකට වඩා වැඩි ගාණක් එකතු වුණාම අපි කියනවා අණුවක් කියලා. අණු జాති දෙකයි. එක වගේ වුන් එකතු වුණාම සමපරමාණුක අණු. වෙනස් වර්ගවල වුන් එකතු වුණාම විෂම පරමාණුක අණු. එක වගේ වුන් එකතු වුණාම සම්පරමාණුක. වෙනස් වර්ගවල වුන් එකතු වුණාම විෂම පරමාණුක. Right? හරි. එතකොට විෂම පරමාණුක අණු වලට තව නමක් යෝජනා කරලා තියෙනවා මම. ඒ තමයි සංයෝග. තව නමක් විෂම පරමාණු කණු වලට තියෙන තව නමක් හරි සංයෝග කියලා කියනවා සංයෝග කියලා කියනවා හරි එහෙනම් මෙතන මොකද ආන්නේ පහත් දැක්වෙන අණු අතරින් සම පරමාණු කණුවක් දැන් පළවෙනි එක වැරදිනේ පුතේ කාබනුයි ඔක්සිජනුයි ඉන්නවා වෙනස්නේ මෙයා සංයෝගයක්නේ මෙයා විෂම පරමාණු කණුවක්නේ හරි ඊළඟට දෙවෙනි එකේ නයිට්‍රජන් හයිඩ්‍රජන් තුනක් ඉන්නවා විවිධ වර්ගවලනේ එනම් විෂම පරමාණු කණුවන්නේ එනම් සංයෝගයක්නේ හරි හතරවෙනි එකේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්
දෙන්න වෙනස්නේ දෙන්න වෙනස් දෙන්න වෙනස් විෂම පරමාණුක සංයෝගය හරි මෙන්න ඉන්නවා අපේ යාළුවා Cl2 ක්ලෝරින් පරමාණුවක් තවත් ක්ලෝරින් පරමාණුවක් එක්ක සෙට් වෙනවා හදනවා අණුවක් Cl2 කියලා ඒක සමපරමාණුක අණුවක් සමපරමාණුක අණුවක් රයිට් එහෙනම් පිළිතුර පිළිතුර අංක 3 පිළිතුර අංක 3 හොඳයි කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය කුලකයෙන් පමණක් සෑදී ඇති ද්‍රව්‍යයක් නොවන්නේ පුතේ දැන් මේ මූලද්‍රව්‍ය පරමාණු එක එක జాතියට ඒ කියන්නේ දැන් දැන් ඔන්න කාබනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා එක එකේ වහදන එක එකේ වහදන හරි ඒක නිකන් හරියට මේ දැන් PTCනි වතුරයි එකතු වෙලා එක එක දේවල් හදනවා වගේ හරි දැන් බානිස් හදනවා අනේ එක එකේ හදනවා රෝටි හදනවා නේද එක එකේ හදනවා ඉන්දියාප්ප හදනවා නිකන් පිටි වලින් එක එක දේවල් හදනවා වගේ හරි ඒ වගේ නිකන් අදහසක් හොඳයි දැන් කාබනු හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය කුලකයෙන් පමණක් ඒ දෙන්න විතරයි ඒ දෙන්න විතරක් පමණක් සෑදී ඇති ද්‍රව්‍යයක් නොවන්නේ මේක මේ මොන්ටිසෝරි ප්‍රශ්නයක් හරි මෙලෝදියක් දන්නේ නැති එකෙක් වුණත් මේකට උත්තරේ හොයන්න පුළුවන් ඇයි කාබනුයි හයිඩ්‍රජනුයි නැතුම් වෙන එකෙක් මැදට පැනලා ඉන්නවද කියලා බලන්න තියෙන්නේ විතරයි හරි දැන් පළවෙනි එක ඇති C2H4 ආ ඉන්නේ ඉතින් උන් දෙන්නමනේ හරි ඊළඟට තුන්වෙනි එක C6H6 උන් දෙන්නමනේ ඉන්නේ බෙන්සීන් ඊළඟට ඇසිටලීන් C2H2 උන් දෙන්නනේ මෙන්න ඉන්නව වැඩිකාරයා කවුද ඇසිටික් අම්ලය CH3COOH ඇසිටික් අම්ලය කියන්නේ විනාකිරි මතක තියාගන්න CH3COOH ඔන්න යාගේ රසායනික සූත්‍රය නේ දැන් මෙයාගේ ඉන්නවනේ මේ ඔක්සිජන් ඒකනේ මෙයා මෙතනට උත්තරයක් උනේ මේ ඔක්සිජන් ඉන්නවා මේ ඔක්සිජන් ඉන්නවා හරි මේ ඉන්නේ විනාකිරි මේ ඉන්නේ විනාකිරි හරි විනාකිරි ගැන අපි ලොකුවට 10 පන්තියට ගියාම ඉගෙන ගමු හොඳයි 13 වෙනි ප්‍රශ්නේ මිශ්‍රණයක සංඝටක වෙන් කර ගන්නා භෞතික ක්‍රමාතුලින් බොරතෙල් වලින් විවිධ ඉන්ධන වෙන් කර ගන්නා ක්‍රමය ඉතින් මේ අතේ තියන් ඉන්නේ බොරතෙල් හරි බොරතෙල් මේ තියෙන්නේ හරි සර් බොරතෙල් කියලා කියන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ග්‍රීස් තාර වෙන් කරගන්න එකද ඔව් මේ තියෙන්නේ මාර මිශ්‍රණයක් මං හිතන්නේ මේ ලෝකේ තියෙන මිශ්‍රණ වලින් වටිනාම මිශ්‍රණය වගේ ඇයි පුතේ මේකෙන්නේ පෙට්‍රල් හදන්නේ ඩීසල් හදන්නේ මේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ග්‍රීස් තාර අපේ LP වායුවත් ඔය ආශ්‍රිතව තමයි යෝකෙන් තමයි එන්නේ ඊට අමතරව තව මොනවාද ජෙට් ඉන්ධන නැව් ඉන්ධන හරි නැති එකක් නෑ මේකේ හරි මම මගුලම්ම තියනවා මේක මාර මිශ්‍රණයක් පුතේ දැන් මේකේ සංඝටක එකින් එක කොහොමද වෙන් කරගන්නේ හරි අපි ඒක ලොකුවට සාකච්ඡා කරනවා 11 පන්තියේ මිශ්‍රණ පාඩමේ කොහොමද මේක වෙන් කරගන්නේ කියලා මේ වෙන් කරගන්න ක්‍රමය පමණයි වාදයට දැනගන්න ඕන ඒ තමයි පුතේ භාගික ආසවණි භාගෙට ආසවණි නෙවෙයි භාගික ආසවණි මම සරලව කිව්වොත් මොකක්ද දන්නවද කරන්නේ මේක අරගෙන රත් කරනවා මේක අරගෙන රත් කරනකොට පුතේ එක එක උෂ්ණත්වවලදී එක එක කෙනා එළියට එනවා නිකන් කියන්න දැන් පෙට්‍රල් එනවා අපි හිතමු සෙල්සියස් අංශක 80 දී ඊට පස්සේ ඩීසල් එනවා සෙල්සියස් අංශක 110 දී ඊට පස්සේ තව මොනාර කෙනෙක් තව උෂ්ණත්වයකදී එනවා ඊට පස්සේ ඒගොල්ලන් ඉන්නේ වාෂ්ප විදියට ඒ වාෂ්පේ සිසිල් කරලා පුතේ අපි වෙන් කරගන්න හරි අපි ඒ ගැන ලොකුවට ලොකු පන්තිවලදී සාකච්ඡා කරමු හරි වාෂ්පීකරණය අපි යොදා ගන්නවා ඔය ලුණු ලේවාවල ලුණු නිෂ්පාදනයේදී ජලය ටික අයින් කරගන්න වාෂ්පීකරණය යොදා ගන්නවා පුතේ හුමාලාසවනේ අපි යොදාගන්නේ ඔය සගන්ධ තෙල් හදනකොට මොනවා සගන්ධ තෙල් කියලා කියන්නේ සුවඳවත් තෙල් වර්ග කුරුඳු තෙල් නේ ඒ කියන්නේ වාෂ්පශීලී නිකන් පොඩි කරාමනේ එන්නේ කුරුඳු තෙල් වගේ හදනකොට හරි අපි යොදාගන්නේ හුමාලාසවනේ පෙලීම ඉතින් දන්නවනේ පොළන්නේ මොනවද කියන එක ඉතින් මං කියලා දෙන්න ඕනේ නැහැනේ හාල් පොළනවා නේ පෙලීම දන්නවා හරි එහෙනම් මෙතනට පිළිතුර භාගික ආසවනය හරි හරි ඊළඟට O 8-17 පරමාණු සතු ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ගන්න පිළිවෙලින් දැක්කෙන්නේ මේ ප්‍රශ්නේ පේපර් එකේ අනිවාර්යෙන් තියෙනවා 9 පන්තිය 10 පන්තිය 11 පන්තිය O ලෙවල් පන්තිය O ලෙවල් පන්තිය නෙමෙයි O ලෙවල් වලට මේ ප්‍රශ්නේ එනවා මේ ප්‍රශ්නේ එනවා හරි එහෙනම් ඉතින් මාර වැදගත් හරි දැන් ඉගෙනගෙන යන්න හරි O ලෙවල් පේපර් එකක් අරගෙන බලන්න ඔය නිකන් අක්ක කෙනෙක්ගෙන් හරි අයියා කෙනෙක්ගෙන් හරි ඉල්ලගෙන ඕන නම් බලන්න මේ ප්‍රශ්නේ තියෙනවා හරි ඔය ප්‍රශ්නේ තියෙනවා හරි එහෙනම් වැදගත්ද මාරම් වැදගත් පුතේ දැන් මේකෙන් පෙන්වන්නේ මොකද්ද මේකෙන් පෙන්වන්නේ මේ පහලින් පෙන්වන්නේ පරමාණුක ක්‍රමාංකය
උඩින් පෙන්වන්නේ ස්කන්ධ ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාව. පරමාණුක දින ප්‍රෝටෝන සංඛ්‍යාව. මෙතනනම් ඔක්සිජන් වල ප්‍රෝටෝන සංඛ්‍යාව. උදාසීන පරමාණුක නම් ඔය ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ගාන්ට සමානයි. ඉලෙක්ට්‍රෝන ගාන්ට සමානයි. හරි? හරි. ඊළඟ 17 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පුතේ මතක තියාගන්න ප්‍රෝටෝන ගණනේ න්‍යූට්‍රෝන ගණනේ එකතුව ප්‍රෝටෝන ගණනේ න්‍යූට්‍රෝන ගණනේ එකතුව තමයි මේ 17 කියලා කියන්නේ. හොඳයි. එහෙනම් දැන් යම් ප්‍රශ්නෙට අපිට කියනවා ප්‍රෝටෝන කීයද? අයියෝ ප්‍රෝටෝන 8යිනේ. ප්‍රෝටෝන 8යි. ඇයි පරමාණු ක්‍රමාංකය 8 නිසා. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 8යි. ඉලෙක්ට්‍රෝනත් 8යි. ඌ 8යි නම් මාත් 8යි කියනවා. ඉලෙක්ට්‍රෝන. හරි. දැන් ප්‍රශ්නේ න්‍යූට්‍රෝන. දැන් ප්‍රශ්නේ න්‍යූට්‍රෝන. උඩේකින් 15ක අඩු කරමුද සර්? හොඳයි. ඒක නිකන් හොඳට කියමු අපි ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරමු කියලා. 17න් 8ක් අඩු කරන්න උත්තරේ 9ක් පුතේ. 9ක් ඒ. එහෙනම් පිළිතුර 8යි 9යි 8යි. 8යි 9යි 8යි. හරි. එහෙනම් යන්නම් මම ඊළඟ ප්‍රශ්නයට. සර් කලින් එකේ උත්තරේ මොකද්ද? 14ද? ද 13ේද? 13 සර් 13 භාගික ආසවනේ භාගික ආසව හරි භාගික ආසව හරි කියලා හලන්න එපා ප්‍රශ්නට යන් හරි හරි පහක් දැක්වෙන මිශ්‍රණ අතරින් සමජාතීය මිශ්‍රණයක් නොවන්නේ මිශ්‍රණ කියලා කියන්නේ පුතේ සංසුද්ධ නොවන ද්‍රව්‍ය අපි පදාර්ථ වර්ගීකරණයක් කරනවා පදාර්ථ වර්ගීකරණයක් කරනවා සංසුද්ධ ද්‍රව්‍ය සංසුද්ධ නොවන ද්‍රව්‍ය විදිහට පුතේ මේ ලෝකේ සංසුද්ධ ද්‍රව්‍ය දෙකයි තියෙන්නේ එකක් මූල ද්‍රව්‍ය අනිත් එක සංයෝග සංසුද්ධ නොවන ද්‍රව්‍ය පුතේ අපි හඳුන්වනවා මිශ්‍රණ වශයෙන් සංසුද්ධ නොවන ද්‍රව්‍ය අපි හඳුන්වනවා මිශ්‍රණ වශයෙන් පුතේ මිශ්‍රණයක නම් සංඝටක ගොඩක් එකට එකතු වෙලා තියෙන්න ඕන ඒ සංඝටක අපිට විවිධ ක්‍රම වලින් ඕනනම් වෙන් කරගන්නත් හැකියාව තියෙන්න ඕන මිශ්‍රණ ජාති දෙකයි පුතේ එකක් සමජාතීය මිශ්‍රණ අනිත් එක විසමජාතීය මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ කියලා කියන්නේ මිශ්‍රණයේ තියෙන සංඝටකවල පැතිරීම එහෙම නැත්නම් ස්වභාවය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ ඒකාකාරයි ඒකාකාරයි හරි විසමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ මිශ්‍රණයේ ස්වභාවය තනින් තැනට වෙනස් වෙනවා හරි ඔයා ගන්නකෝ පළතුරු සලාදයක් නේ ෆෘට් සලාඩ් එකක් ගන්න හරි ඒක මිශ්‍රණයක් ඒක විසමජාතීය මිශ්‍රණයක් ඇයි ඕකේ තියෙන පළතුරු කෑලි සමානව හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙනවද නැහැ විසම ජාතිය මිශ්‍රණයක් ඔයා ගන්න ලුණු ද්‍රාවණයක් එතකොට ලුණු ද්‍රාවණයට කොතනින් ඇඟිල්ල ගැහුවත් රස එකයිනේ කොතනින් බැලුවත් එකම විදිහටනේ පේන්නේ වර්ණය වෙනස් වෙලා නැහැ රස වෙනස් වෙලා නැහැ ගඳ සුවඳ වෙනස් වෙලා නැහැ මිශ්‍රණයේ හැමතැනම ස්වභාවය ඒකාකාරයි අන්න එයා සම ජාතිය මිශ්‍රණයක් එහෙනම් ලුණු ද්‍රාවණය මෙතන තියෙනවා සම ජාතිය මිශ්‍රණය සීනි ද්‍රාවණේ ලුණු ද්‍රාවණේ වගේම තමයි ඒ විදිහමයි හා සෝඩා වතුර සෝඩා වතුර සෝඩා වතුර කියලා කියන්නේ මොනවාද පුතේ වතුරේ කාබන් ඩයොක්සයිඩ් දිය කරලා තියෙන ඔය කට්ටිය ගන්නේ නේ මොකටද ගන්නේ අර අරක්කු වල සාන්ද්‍රණය අඩු කරන්න සෝඩා බෝතලයක් අරගෙන යන්නේ මොකටද අරක්කු එකපාරම ගොඩක් ගොන්න බෑ පුතේ ඒකේ සාන්ද්‍රණය වැඩි එහෙම කට්ටියක් ඉන්නවා හරි එතකොට ඒකේ සාන්ද්‍රණය අඩු කර ගැනීම සඳහා සෝඩා වතුර දානවා. දැන් ප්‍රශ්නේ මොකද්ද සෝඩා වතුර කියන්නේ? සෝඩා වතුර කියලා කියන්නේ එහෙම නැත්නම් ඔක හදන විදිය කියන්නම්කෝ. මේ ජලයේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර දිය කරනවා. කාබන් ඩයොක්සයිඩ් දිය කරනවා වතුරේ. එච්චරයි. එච්චරයි. හරි? එතකොට සෝඩා වතුර අපිට දැන් මෙහෙම එක්කුත් තියෙනවා. හරි? සෝඩා වතුර වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ දැන්. බෝතලේ අස්සේ සෝඩා වතුර ඉද්දී හරි බෝතලේ වහලා තින්නේ බෝතලේ අස්සේ ඉද්දී එයා සමජාතීය මිශ්‍රණයක් වෙන්නේ හරි ඔය බෝතලේ ඇරිය ගමන් පුතේ කාබන් ඩයොක්සයිඩ් ටික එළියට එනවා ඒක උඩ බෝතලේ උඩ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා බෝතලේ යට වතුර තියෙනවා අන්න විසමජාතීය වෙනවා විසමජාතීය වෙනවා හරි හරි එතකොට මේ අපි දන්නවනේ කතාවට කියන්නේ සෝඩා බෝතලේ ඇරියා වගේ කියලා අර පෙන දාගෙන එන්නේ එළියට නේ අර මොනා හරි ඔය රේසින් කාර් තරංග එහෙම දිනුවාට පස්සේ මෙහෙම හොල්ලලා 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 මේ අයින් කරන්නේ නේ බොහෝ විටේ සෝඩා වතුර තියෙන ලොකු බෝතල්. හරි. එතකොට
දැන් ඒතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා හරි දැන් මෙතන සෝඩා වතුර කියලා අපි පොදුවේ දැන් නමේ පන්තියේදී ඔයා ගන්න මේක සමජාතීය මිශ්‍රණයක් විදියට හරි ජලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව දිය කරලා තියෙනවා අයිස්ක්‍රීම් කියපුවාමත් පොඩි ගැටලුවක් එනවා අර වැනිලා අයිස්ක්‍රීම් එක සමජාතීය නේ අර කහ පාටට තියෙන වැනිලා අයිස්ක්‍රීම් එක එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි හැරි මොනා හරි අර තනි පාටකින් තියෙන අයිස්ක්‍රීම් එක තියෙන්නේ ඒක සමජාතීයයි ඉතින් ඒක තනින් තන්ට ආය රස වෙනස් වෙනවයි උඩින් එක රහක් යටින් එක රහක් මැදින් එක රහක් එහෙම නැහනේ පුතේ හරි එතකොට දැන් මෙතන අයිස්ක්‍රීම් එක මම යෝජනා කරනවා ඒක ෆෘට් ඇන් නට් අයිස්ක්‍රීම් එකක් කියලා ෆෘට් ඇන් නට් අයිස්ක්‍රීම් එකක් එහෙම නැත්නම් මෙන්න මේ වගේ අයිස්ක්‍රීම් එකක් ඉතින් ඕක තනින් තන්ට ස්වභාවය වෙනස්නේ උඩ වෙනස් යට වෙනස් හරි එහෙනම් ඔන්න ඒ උත්තරේ ගම් හරි ඒ උත්තරේ ගම් හරි හරි හොඳයි ඊළඟ ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නය So, පොල් අතුර තියෙනවා x කියලා දෙයක් පොල් අතුරට දැම්මම රා හැදෙනවා මරුනේ පොල් අතුරට x කියලා જાතියක් දැම්මම රා හැදෙනවා නේ රා හැදෙනවා හරි ඊළඟ රා වලට y කියලා જાතියක් දැම්මම විනාකිරි හැදෙනවා හරි පොල් අතුරෙන් රා සෑදීම පොල් අතුරෙන් විනාකිරි සෑදීම මරුනේ මරුනේ මෙන්න හදන විදිය පුතේ දැන් මේ පොල් අතුර ගැන පැත්තකට දාන්නකෝ එතකොට මෙතනට මම වෙනම එන්න හරි දැන් අපි දන්නවා ඔය කිතුල් ගහේ කිතුල් මල කැපුවම එහෙම නැත්නම් පොල් මල කපලා ඕකේ මුට්ටියක් එල්ලනවා එතකොට ඔය මුට්ටියට බින්ද බින්ද වැටෙන්නේ රා නෙවෙයි ගොඩක් කට්ටි හිතන් ඉන්නවා එහෙම වැටෙන්නේ රා කියලා නෑ රා වැටෙන්නේ නෑ මුට්ටියට මුට්ටියට රා වැටෙන්නේ නෑ මුට්ටියට වැටෙන්නේ පුතේ සුක්‍රෝස් ද්‍රාවණයක් අධික සීනි ද්‍රාවණයක් තමයි වැටෙන්නේ හරි සීනි දිය කරාම එන්නේ රස ආන්නේ වගේ බින්ද බින්ද වැටෙනවා මුට්ටියට ඔන්න දැන් මුට්ටිය බින්දෙන් බින්ද බින්දෙන් බින්ද සීනි ද්‍රාවණයෙන් පිරෙනවා. ඔකට කියනවා ප්ලෝයමීය යුෂය කියලා. ප්ලෝයමීය යුෂය කියලා කියනවා. එහෙම නැත්නම් සුක්‍රෝස් ද්‍රාවණයක් කියලා කියනවා. දැන් ඔය සීනි ද්‍රාවණයේ ඉන්න කැමති සුත්‍ර ජීවියෙක් මේ පුතේ අපේ වායු ගෝලයේ ඉන්නවා. සීනි ද්‍රාවණයක ඉන්න කැමති සුත්‍ර ජීවියෙක් ඉන්නවා. එයා තමයි පුතේ ඊස්ට් ඊස්ට් අපි කියනවා එයාට ඊස්ට් වල් දර්ශ කියලා. එයා වායු ගෝලයේ ඉන්න නිසා ඌට නිකන් වල් දර්ශයක් කියලා කියනවා. හරි? ඊස් බලනවා මෙතනට ඇවිල්ලා මුට්ටිය ගාවට ඇවිල්ලා අම්මෝ නියමයිනේ සීනි ද්‍රාවණයක් තියෙනවා කාලෙකින් කියලා ඔන්න මිනිහා මේකේ ඇස්සට බහිනවා ඊස්ලා එනවා දැන් මේකේ ඇස්සට හරි ඇවිල්ලා ඉවරලා අර සීනි ද්‍රාවණේ මේගොල්ලන් හොඳට ප්‍රතික්‍රියා කරනවා එහෙම නැත්නම් මේ සීනි ද්‍රාවණය තුල ක්‍රියාත්මක වෙලා අන්න හදනවා පුතේ එතිල් මද්දසාරය එතිල් මද්දසාරය හදනවා ඔය එතිල් මද්දසාරයට දාන නම තමයි පුතේ රා රා හරි හරි ඉතින් ඔයා දන්නවා පොල් අතුර අම්මා පොල් ගෙඩිය කැඩුවට පස්සේ අම්මා පොල් ගෙඩිය කැඩුවට පස්සේ අපි 요거 බොනවා. 요거 පැණි රස නිසානේ අපි බොන්නේ. රුන් රස නිසා නෙවෙයිනේ. එහෙනම් පොල් අතුර කියලා කියන්නේ සීනි ද්‍රාවණයක් තමයි. එහෙනම් අන්න පුතේ පොල් අතුරට කඩෙන් ගෙන ආපු ඊස්ට් ටිකක් දාලා වහලා තිබ්බොත් එහෙම පැය 8ක් 10ක් විතර අන්න හැදෙනවා මොනවාද? රා හේවත් එතිල් මද්දසාරය. එතිල් මද්දසාරය හැදෙනවා. එහෙනම් x කියන්නේ ඊස්ට්. x කියන්නේ ඊස්ට්. හරි. ඊට පස්සේ දැන් අපි අර මුට්ටියේ කතාවට ආය යනවා. හරි. දැන් ඔන්න රා හැදුවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ওই මුට්ටිය බිමට බාලා රා බොන්නේ නැහැ. බොන්නේ නැහැ. හරි බොන්නේ නැහැ. ඕක පැත්තකින් තියලා තියෙනවා. එතකොට වායු ගෝලයේ තව එකෙක් ඉන්නවා පුතේ. එයා බැක්ටීරියාවේ. එයාගේ නම තමයි පුතේ ඇසටොබැක්ටර්. ඇසටොබැක්ටර්. ඔන්න ඇසටොබැක්ටර් එනවා. බලනවා. බලනකොට ඇසටොබැක්ටර් ඉන්න කැමති පරිසරයක් තියෙනවා. මොකද්ද? එතිල් මද්දසාර. ඇසරොබැක්ටර් කැමති එතිල් මද්දසාරේ ඉන්න. එතිල් මද්දසාරේ එනවා. ඒතර ඔයා මගෙන් ආයි සාර ඊස්ට් මොකද වෙන්නේ? පුතේ ඊස්ට් මැරිලා යනවා. ඊස් ගොඩක් මැරිලා යනවා. මොකද දැන් එතිල් මද්දසාරය එයා විසින්මයි හදන්නේ. එයා ක්‍රියාත්මක වෙලා ඒක හැදුනට පස්සේ ඊස්ට් නෑ දැන් එතන. හරි? එතන නෑ දැන්. ආන්න එතනට එනවා අපේ යාළුවා කවුද? ඇසරොබැක්ටර්. ඇසරොබැක්ටර් ඇවිල්ලා ඒ මත ක්‍රියාත්මක වෙලා ඔන්න එයා ඒකේ ප්‍රතික්‍රියා කරනකොට එහෙම නැත්නම් ඒ මත ක්‍රියාත්මක වෙනකොට ඔන්න පුතේ අම්ලයක් හදනවා. එයා අම්ලයක් හදනවා. ඒ අම්ලය තමයි ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලයට අපි කියන්නේ විනාකිරි කියලා. එහෙනම් අන්න පොල් වතුර මත ඊස් ක්‍රියාත්මක වෙලා රා හැදුවා. රා මත ඇසිටොබැක්ටර් ක්‍රියාත්මක වෙලා විනාකිරි හදනවා. මෙන්න පුතේ මොකද්ද විනාකිරි සෑදීමේ ස්වාභාවික ක්‍රමය. ස්වාභාවික ක්‍රමය. ස්වාභාවික පොල් විනාකිරි කියලා කියන්නේ මෙන්න මුන්දෙන්න දාලා හදනවා කියන කතාවට. ඒතර કૃતિම විනාකිරි කියලා කියන්න පුතේ. සයිනි අපිට ගෙදෙද්දි විනාකිරි හදාගත්ත හැකිනේ. පුළුවන්. ඔව්. ගෙදෙද්දි විනාකිරි හදන්න පුළුවන්. ඔයක තමයි ක්‍රමේ. ඔයක තමයි ක්‍රමේ. හරි. ඔක තමයි ක්‍රමේ. හරි.
ඔක තමයි ක්‍රමය සර් ඔව් සර් එතකොට මේ ඔය රාවල වෙන සුජ ජීවියෙක් වර්ධනය වුණා එහෙම එතකොට මේ විස වෙන්නේ නැහැ නෑ එහෙම වෙන්නේ නැහැ පුතේ දැන් සාමාන්‍යයෙන් රාවල ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඇසටොබැක්ටරට විතරයි හරි වෙනෙවුන්ට ක්‍රියාත්මක වෙන්න බොහෝ විට අමාරු හරි එහෙම හානියක් සිද්ධ වෙන්නේ නැහැ හානියක් සිද්ධ වෙන්නේ නැහැ ඉතින් YouTube එකේ හැම පොඩක් සර්ච් කරලා බලන්න ස්වාභාවික පොල් විනාකිරි සාදාගන්නේ කෙසේද කක ගහලා බලන්න අපෝ ඕනතරම් වීඩියෝ තියෙනවා හරි හදන්න හරි අදලා පොඩක් මේව කරන්න හැබැයි මේ දෙවෙනි පියවරේ නවත්තන්න එපා වැඩි හරි දෙවෙනි පියවරේ කියන්නේ රා හදලා නවත්තන්න එපා එතනින් ඉස්සරහටත් යන්න වෙනවා එතනින් ඉස්සරහටත් යන්න වෙනවා හරි හරි එහෙනම් පිළිතුරට යනවා පුතේ මම කෙලින්ම ඊස්ට් ඇසිටෝබැක්ටර් ඇසිටි ආ ඇසිටෝබැක්ටර් වර්ග කීපයක් ඉන්නා බැක්ටීරියාවේ හරි ඇසිටෝබැක්ටර් ඇසිටි ඇසිටි කියන වචනෙන් ඇසිටික් ඇසිටික් මේ ඇසිඩ් ඇසිඩ් කියන්නේ අම්ලනේ නේ ඒ තුරු විනාකිරි කියන්නේ ඇසිටික් අම්ලය ඒ වගේ නිකන් මතක තියාගන්න හරි හරි එහෙනම් ඇසිටෝබැක්ටර් ඇසිටි ඊස් දෙන්න සෙට් වෙලා තමයි විනාකිරි හදන්නේ හරි හරි අම්මෝ 17 වෙනි ප්‍රශ්නේ දීග නේ ඒ කියන්නේ මං කියුවේ මේ පේපර් එක දඩ පේපර් එකක් කියලා නේ වැඩි වැඩි මේක 9 පන්තියට වැඩි හරි හරි කමක් නැහැ ඔන්න ඒක කරමු හරි මොකද්ද කියන්නේ ප්‍රොටෝසෝවාවන්ට ඒකසෛලික නිදැල්ලේ වෙසෙන ජීවීන් උදාහරණ ඇමීබා මෙන්ම පරපෝෂිතයන්ද ඇතුළත් වේ. ඔව්. ප්‍රොටෝසෝවාවන්ට ප්‍රොටෝසෝවාව 3 දෙනෙක් ගැන දැනගන්න ඕන ඔයා. ඇමීබා, එව්ග්ලිනා, පැරමීසියම්. හරි. ඉතින් පාසඳාන් පරපෝෂිතයන් සම්බන්ධ ප්‍රකාශ ප්‍රකාශයන් අතුරින් අකුරින් කියලා තියෙනවා. අතුරින් කවරක් වඩාත් නිවැරදිද? හරි. නිවැරදි කහන්න. බලමු. ඇමීබා අතිසාරය ඇති කරන එන්ටමීබා මහාන්ත්‍රයේ ජීවත් වෙමින් එහි සෛල විනාශ කරයි. ඔව්. එන්ටමීබා හිස්ටොලිටිකා කියලා කියන්නේ ඇමීබා අතිසාරය හදන ප්‍රොටෝසෝවා මෙයා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ මහාන්ත්‍රය තමයි ජීවත් වෙන්නේ අපිට විනාඩි 5න් 5ට ටොයිලට් එකට යවන එක තමයි මෙයා සිද්ධ කරන්නේ හරි මොකද මේ ඝන තත්වයේ තියෙන මල ද්‍රව තත්වයටපත් කරනවා ඔය ඔය මල හැදෙන්නේ කක්කටික හැදෙන්නේ මහාන්ත්‍රය ආශ්‍රිතව තමයි හැදිලා එන්නේ හරි මහාන්තේ කෙලවර ඉදිරිපුතේ සාමාන්‍යයෙන් අපේ මල ඝන අර්ධ ඝන තත්වයේ තියෙන්නේ ඇමීබා ගියාට පස්සේ මොකද්ද කරන්නේ මේ එන්ටමීබා හිස්ටොලිටිකා කියන ප්‍රොටෝසෝවා ගියාට පස්සේ මොකද්ද කරන්නේ මේ අර්ධ ඝන තත්ත්වේ නැති කරනවා දියර තත්ත්වයටපත් කරනවා එතකොට ඉතින් වෙනසෙ තේ ඔයා දන්න හරි ඊළඟට ඒක හරි ඒක හරියක් මැලේරියා පරපෝෂිතයා වන ප්ලැක්ස්මෝඩියම් රුධිර පද්ධතිය ජීවත් වෙමින් ඒටත් මොළය හා අක්මාවටත් හානි කරයි ඔව් මැලේරියාව හදන්න පුතේ ප්‍රොටෝසෝවාවේ එයා තමයි ප්ලැක්ස්මෝඩියම් වයිවැක්ස් කියන ප්‍රොටෝසෝවාව මෙයා පුතේ අපේ රුධිරයේ තමයි ඉන්නේ රුධිරයේ ඉඳලා අපේ අක්මාවට මොළයට හානි කරනවා හොඳයි ඒක හරි ඊළඟ ලිෂ්මානියාව හදන්නේ ලිෂ්මානියා කියන ප්‍රොටෝසෝවා හැබැයි මේකේ තියෙන විශේෂත්වයක් තියෙනවා මේ ලිෂ්මානියාව වැලි මැස්සා කියන මැස්සෙක් වාහකයෙක් වෙලා තමයි බෝ කරන්නේ ඒ කියන්නේ ලිෂ්මානියා රෝගේ මට තියෙනවා නම් මගේ ඇඟේ තුවාල දාලා තුවාල වලින් සැවර ගන්නවා ඔන්න එනවා පුතේ වැලි මැස්මක් වැලි මැස්සා කියලා මැස්සෙක් හරි ලස්සන මැස්සෙක් හරි එයා ඇවිල්ලා ඉවරලා මේකෙන් මේ යුෂ මේ මේ මෙතන තියෙන යුෂ උරාබනෝ හරි රුධිරයත් එක්ක මේ යුෂ උරාබනෝ තුවාලේ ඊට පස්සේ එයා රෝගේ නැති කෙනෙක් ගාවට ගිහිල්ලා එයාගේ ඇඟේ වහලා එයාට ඒ රෝගය ඇති කරනවා හරි ඒකත් හරි එහෙනම් ඒත් හරි බීත් හරි සීත් හරි ඔක්කොම හරි ඔක්කොම හරි 18 ව්‍යාධි ජනකයන් ලෙස හඳුන්වන්නේ දැන් මෙන්න මේ තුන් දෙනෙක් ඔයා දැනගන්න ඕන කවුද දන්නවද ව්‍යාධි ජනකය වාහකය ධාරකය හරි මෙන්න මේ තුන් දෙනා ගැන ඔයා දැනගන්න ඕන දැන් ව්‍යාධි ජනකයා කියලා කියන්නේ පුතේ රෝගය හදන සුත්‍ර ජීවියාට කවුරු හරි සුත්‍ර ජීවියෙක් රෝගය හදනවද ආ වූ ව්‍යාධි ජනකයා ව්‍යාධි ජනකය හරි දැන් උදාහරණයක් කවුද කොවිඩ් වෛරසයේ ව්‍යාධි ජනකයා? සෙම්ප්‍රතිෂ්‍යා වෛරසයේ ව්‍යාධි ජනකයා. ඩෙංගු වෛරසයේ ව්‍යාධි ජනකයා. ලිෂ්මානියා කියන ප්‍රොටෝසෝවාව ව්‍යාධි ජනකයා. හරි. එහෙනම් රෝගේ හදන එක ව්‍යාධි ජනකයා. හරි. ඊළඟට මේ රෝග කාරකයා එහෙම නැත්නම් ව්‍යාධි ජනකයාව එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන එක ට්‍රාන්ස්පෝර්ට් කරන එක ඌ තමයි පුතේ වාහකයා. බොහෝ විට වාහකයෝ වෙන්නේ මදුරුවෝ. මදුරුවෝ. දැන් බරව රෝගයට අදාළ ව්‍යාධි ජනකයා ගෙනියන්නේ කිව්ලෙක්ස් කියන මදුරුවා. මැලේරියාවට අදාළ මැලේරියා එන්ටමීබා හිස්ටොලිටිකා කියන
ඒ ප්‍රොටෝසෝවාව ගෙනියන්නේ එහෙම නැත්නම් ව්‍යාජනකයාව ගෙනියන්නේ ඇනෝපිලස් කියන මඳුරුවා. එයා තමයි වාහකයා. ඩෙන්ගු රෝගය ඇති කරන ව්‍යාධි ජනකයා එහෙම නැත්නම් සුදුරු ජීවියා ඩෙන්ගු වෛරසය ওই වෛරසය වෙන කෙනෙක් ගාවට ගෙනියන්නේ පුතේ ඊඩිස් වර්ගයේ මඳුරුවෙක්. දැන් ධාරකයා කියන්නේ කවුද? ධාරකයා කියලා කියන්නේ ව්‍යාධි ජනකයා දරාගෙන ඉන්න කෙනා. මේ පැතජන්ව ව්‍යාධි ජනකයාව රෝග කාරකයාව මේ දරාගෙන ඉන්න කෙනා. ඔයා හිතන මට කොවිඩ්. දැන් කොවිඩ් හැදිලා තියෙන්නේ මේ. කොවිඩ් හැදිලා පන්ති කරනවා. හරි. ඒතර මම ධාරකයා. ඇයි? මගේ ඇඟේ අස්සේ ව්‍යාධි ජනකයා ඉන්නවා. එයාව දරාගෙන මං ඉන්නවා. අන්න මං ධාරකයා. නේ? ඒ කියන්නේ රෝගය තියාගෙන ඉන්න එකා තමයි ධාරකයා. ධාරකයා. හරි. රෝගය වෙන කෙනෙක්ට ගෙනියන කෙනා තමයි වාහකයා. වාහකයා. හරි. රෝග කාරක විස බීජය තමයි ව්‍යාධි ජනකයා. ව්‍යාධි ජනකයා. එහෙනම් දැන් බැක්ටීරියා සහ වෛරස් නෑනේ. තව ව්‍යාධි ජනක දිලීර ඉන්නත් පුළුවන්නේ. සියලුම දිලීර බැක්ටීරියා ප්‍රොටෝසෝවා වෛරස් නෑ. තව තව කට්ටිය ඉන්න පුළුවන්. රෝග ඇති කරන මෙතන සියලු මේ සියලු දිලීර ආයි ඊස්ට් එහෙම අපිට ලෙඩ හදනවද? නෑ නෑ මේ බොරුනේ. රෝග ඇති කරන දිලීර බැක්ටීරියා ප්‍රොටෝසෝවා වෛරස්. ඒකත් අර්ථ දැක්වීමට මදි. හැබැයි සියලු රෝගකාරක ජීවීන් මරුනේ පුතේ. සියලු රෝගකාරක ජීවීන්. හරිනේ. සියලු රෝගකාරක ජීවීන්. හරි. මේ මොකද මස් බලන්න. සුදු ජීවීන් මගින් ශාක වලට වැළඳෙන රෝගයක් නොවන්නේ. මේ සුදු ජීවීන් අපිට විතරක් නෙවෙයි ලෙඩ හදන්නේ. ශාක වලටත් ලෙඩ හදනවා. හරි. දැන් එහෙම ශාක වලට ලෙඩ හදන්නේ නැති අවස්ථාවක්. තක්කාලි මිරිස් වැනි ශාක මැලවීමේ රෝගයේ සුදු ජීවීන් හදන්නේ. අර්ථාපා ලංගමාරය සුදු ජීවීන් හදන්නේ. පිටිපුස් රෝගය සුදු ජීවීන් හදන්නේ. පුතිබවණේ කියලා කියන්නේ ලෙඩක් නෙවෙයි මේ මස් එහෙම නැත්තම් ප්‍රෝටීන් අඩංගු ආහාර. නරක් වෙනවට අපි විද්‍යාවේ කියන්නේ පුතිබවණේ. හරි මස් එහෙම නැත්තම් ප්‍රෝටීන් අඩංගු ආහාර නරක් වෙනවට අපි කියන්නේ පුතිබවණේ වෙනවා කියලා. නේ අටේ පන්තියේදී ඉගෙන ගත්තා මතක ඇතිනේ. තෙල් සහිත ආහාර නරක් වුණාම මුඩු වුණා කියලා කියනවා. කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්තම් පිෂ්ඨ අඩංගු ආහාර නරක් වුණාම පැසීමකට ලක් වුණා කියලා කියනවා. හරි ඒවත් මතක් කරගන්න. විභාගෙට ඇහුවොත් එපා කියන්නේ. ඕවනම් අපි අටේ දින කරේ දැන් ඇයි ඒ වහන්නේ කියන්නේ දැන්. හරි අට පහු කරලානේ නමයට එන්නේ. හරි අහන්න පුළුවන්. එනම් පුතිබවණේ 20 වෙනි ප්‍රශ්නේ. පාසඳාන් ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය කුමක්ද? වැරදි එක අපෙන් ප්‍රශ්න කරනවා. හොඳයි, එකින් එකට යන්න. ඩෙන්ගු මදුරුවාගේ කීට අවදි විනාශ කිරීමට බැසිලස් තුරෙන්ජයිසිස් නම් බැක්ටීරියාව යොදා ගනී. ඔව්. මේ ඩෙන්ගු මදුරුවාගේ කීට අවදිය විනාශ කරන්න බැසිලස් තුරෙන්ජයිසිස් කියන බැක්ටීරියාව යොදා ගන්නවා. හරි. මේක ජෛව පරිබෝධකයක් විදිහට අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ පුතේ ජෛව පරිබෝධකයක් කියලා කියන්නේ එක ජීවියෙක් මරන්න තව ජීවියෙක් යොදා ගන්න. හරිනේ? දැන් බැසිලස් තුරෙන්ජෙන්සිස් කියලා කියන්නේ බැක්ටීරියාවක්. හරි. එයා ජීවියෙක්. ඊළඟ ඩෙන්ගු මදුරුවා ජීවියෙක්. ආ ඩෙන්ගු මදුරුවා විනාශ කරන්න අන්න අරුව ගන්න. තව ජීවියෙක් ගන්න. හරි. ජෛව පරිබෝධකයක් විදිහට එයාව අපිට හඳුන්වා දෙන්න පුළුවන් කවුද බැසිලස් තුරෙන්ජෙන්සිස්. හරි. ඒක හරි. ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව නූතනයේදී ජෛව රසායනික අවියක් ලෙස යොදා ගනී. ඔව්නේ. ඇන්ත්‍රැක්ස් කියන බැක්ටීරියාව ජෛව රසායනික අවියක් විදිහට යොදා ගන්නවා. ඇන්ත්‍රැක්ස් කියන රෝගය තමයි හදන්නේ. ඉතින් ඒක හරි, ඒක හරි. අපි ඉගෙනගෙන තියෙනවා. රනිල කුලේ ශාකවල මූල ගැටිතිවල ඇසනොබැක්ටර් බැක්ටීරියාව ජීවත් වේ. බලන්න අපි නියමට අඳිනවා මේ විභාගෙට. හරි මරු පේපර් එකක් කියලා කිව්වේ මම මේක ඒකයි. හරි මේ බලන්න දැන් රනිල කුලේ ශාකවල මූල ගැටිති කියලා කියපු ගමන් ළමයි හිතනවා මේක හරි කියලා. ඇයි මූල ගැටිති බැක්ටීරියාවක් ජීවත් වෙන ඉන්නවා බැක්ටීරියාවක් දැන් රන්න කුලේ ශාක බෝංචි මෑ දඹල එහෙම නැත්නම් මොනවාද අපේ මේ පිට්ටනි වල එහෙම හැදෙන්නේ මොනවාද මේ එන්න කියන කවුරු හරි නිදි කුම්බා හරි හරි නිදි කුම්බා නිදි කුම්බා ශාක එහෙම නැත්නම් බෝංචි මෑ දඹල වගේ ශාකවල පුතේ මුල් විශේෂයක් තියෙනවා ඒකට කියන්නේ මූල ගැටිති කියලා මේ තියෙන්නේ ලස්සන්ට මම අරගෙන මේ තියෙන්නේ මූල ගැටිති මේ තියෙන්නේ මූල ගැටිති හරි හරි ඕන ඕවාගේ ජීවත් වෙන්නේ ඇසටොබැක්ටර් නෙවෙයි රයිසෝබියම් රයිසෝබියම් ඉන්නේ රයිසෝබියම් හරි මූල ගැටිති වල ඉඳලා මොනවද මෙයා කරන්නේ මෙයා පුතේ මේ පස් අංශු අතර තියෙන නයිට්‍රජන් ශාකයට උරා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා හරි
පත් කරනවා. එන ඒ ප්‍රකාශය වැරදි. ඇසිටෝබැක්ටර් ගැන මොනවද දන්නේ? ඇසිටෝබැක්ටර් පුතේ මේ පසේ ස්වාධීනව ඉන්න. පසේ නිදහසේ ඉන්න. එහෙම නිදහසේ ඉඳලා යා පසේ පස්සංශු අතර තියෙන නයිට්‍රජන් වායුව ශාකවලට උරා ගන්න පුළුවන් තත්වයට පත් කරනවා. එතකොට ඔය ඔය ශාකවලට උරා ගන්න පුළුවන් තත්වයට නයිට්‍රජන් පත් කරන එකට අපි කියන්නේ නයිට්‍රජන් තිර කිරීම කියලා. හරි. එතකොට ඔය ඇසිටෝබැක්ටර් අපි පාවිච්චි කරනවා ජෛව පොහොරක් විදියට. ජෛව පොහොරක් විදියට යාව අපි පාවිච්චි කරනවා. ඒකත් මතක තියාගන්න ඔය ගමන. හොඳයි. ඊළඟ එක. පෙනිසිලින් ප්‍රතිජීවකය දිලීරයෙන් ලබා ගනි. මොකක්ද දිලීරේ? පෙනිසිලියම් නොටේටම්. ඔව්. පෙනිසිලියම් නොටේටම් කියන දිලීරයෙන් තමයි පෙනිසිලින් කියන ප්‍රතිජීවකය හදාගන්නේ. ලෝකේ පළවෙනි ප්‍රතිජීවකය මේ පෙනිසිලින් කියලා කියන්නේ. හදන්න පෙනිසිලියම් නොටේටම් වලින් හැදුවේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. ඉතින් ඇහැයි කණයි ඉතින් දන්නේ නැතුම විභාගෙට නම් යන්න එපා. වැඩක් නැහැ. හරි. වැඩක් නැහැ. හරි. ලකුණු 15ක් 20ක් විතරයි මං හිතන්නේ සමහර වෙලාවට. පළවෙනි වාරේ ඇහෙන් සහ කණේ. හරි. ලකුණු 15ක් 20ක් විතර ඊටත් වැඩි වෙයිද මං දන්නේ නැහැ. හරි. මොකද පාඩම් පහයි තියෙන්නේ. හරි. පාඩම් පහකින් එතකොට එක ප්‍රධාන පාඩමක් ඇස හා කණ ලකුණු 20ක් 20කට 20ක් විතර තියෙයි. හරි 20ක් විතර තියෙයි අසහ කන කියන පාඩම. එහෙනම් හොඳට මේක තේරුම් ගන්න ඕන. හරි. අපිට ආන A B C D කොටස් නම් කරන්න කියලා. මේ পেපර් එකේ රූප සටහන් අකුරු අපැහැදිලි. ඒක මම දන්නවා. හරි. ඒක මම දන්නවා. මේ পেපර් එක ගත්තෙම අර මේකේ අර ගොඩක් දේවල් කතා කරන්න තියෙන නිසා සා නිකන් මේක ටිකක් ඇඩ්වාන්ස්. මේක ටිකක් ගැඹුරුයි. ඒක හොඳයි. එතකොට ඔයාට ඒ කියන්නේ අපි අර කියන්නේ පුතේ කතාවට කියන්නේ නේද? මේ හඳට ගල් ගැහුවම අඩුම තරමේ පොල් ගහකටවත් වදී කියලා. එහෙනම් අපි මේක හඳට ගල් ගහනවා වගේ වැඩක්. ඒ කියන්නේ ලොකු পেපර් එකක් මේ සාකච්ඡා කරන්නේ. එතකොට ඉතින් පොල් ගහකට හරි වදිනවා. ඒ කියන්නේ ඔයාට ඕන ලකුණු එයි. හරි. 90න් එහා දාන්න පුළුවන් මේ পেපර් එක හරියට අධ්‍යයනය කරවුවොත්. ඇසේ රූප සටහනක් ඔන්න තියෙනවා අපිට. හරි. A B C D කොටස් නම් කරන්න කියන්නේ. හරි. මුලින්ම දැනගන්න ඇසේ පුතේ ස්තර තුනක් තියෙනවා. ලේයර් තුනක් තියෙනවා. පිටත ඉඳලා ඇතුළට. මොනවාද ලේයර් තුන? පිටතින්ම තියෙන පුතේ ශ්වේත ඝන ස්තරය. ශ්වේත ඝන ස්තරය. ඊළඟ මැදින් තියෙන්නේ රුධිරග්‍රාහය. අන්තිම ලේයර් එක ඇතුළම ලේයර් එක ඇතුළම තියෙන ස්තරය දෘෂ්ටි විතානි. එහෙනම් ශ්වේත ඝන ස්තරය රුධිරග්‍රාහය ඊට ඇතුළතින් තියෙනවා මොකද්ද පුතේ දෘෂ්ටි විතානි. දෘෂ්ටි විතාන. දෘෂ්ටි විතානේ තියෙනවා. හරි. එහෙනම් හරි. එහෙනම් A B C D කොටස් අපිට ඉතාම පැහැදිලි. A කියන්නේ ශ්වේත ඝන ස්තරය, B කියන්නේ රුධිරග්‍රාහය, C කියන්නේ දෘෂ්ටි විතානය. D කියන එක නිකන් බටයක් වගේ එකක්. මේක යන්නේ මොළයට. මේක බටයක් නෙවෙයි, මේක දෘෂ්ටික ස්නායුව. මොළයට පණිවිඩය අරන් යනවා ප්‍රතිබිම්බයෙන්. ප්‍රතිබිම්බයේ පිළිබඳ මේ තියෙන දෘෂ්ටික ස්නායුව. එහෙනම් ශ්වේත ඝන ස්තරය, රුධිරග්‍රාහය, දෘෂ්ටි විතානය, දෘෂ්ටික ස්නායුව. හරි. හරි. ඊළඟ ප්‍රශ්න මොකක්ද? හරි. ඊහා F හඳුන්වන්න. කොයි? ආ මේ තියෙන. මේක ද්‍රවයක්. මේකත් ද්‍රවයක්. මේ දෙකම ද්‍රවයක්. හැබැයි නම් දෙක වෙනස්. අම්මේ රසය කියලා කියනවා මේ කාචයේ ඉස්සරහා තියෙන ඒ ද්‍රව කොටස. කාච රසය කියලා කියනවා මේ ඇතුළතින් ඇහැට හැඩයක් එහෙම ලබා දෙන මෙන්න මේ කොටස. මේ තියෙන කාච රසය, මේ තියෙන අම්මේ රසය. හරි. තාරා මණ්ඩලයේ ඉටු කරන කෘත්‍ය. කෝ තාරා මණ්ඩලේ දැන් මේ මේ හොඳ රූපයකට යන්න. හරි මේ තියෙන මරු. කෝ තාරා මණ්ඩලේ තාරා මණ්ඩලේ ආ රයිට්. හරි මේ තියෙන තාරා මණ්ඩලේ. තාරා මණ්ඩලය. හරි. දැන් මේ තාරා මණ්ඩලය මොකද්ද කරන්නේ? මේ මේ තියෙන ඇහි ඉදිරියෙන් තියෙන්නේ. හරි. තාරා මණ්ඩලේ මැද සිදුරක් තියෙනවා. ඒකට කියන්නේ කණිනිකාව කියලා. කණිනිකාව කියලා තමයි අපි කියන්නේ. පුතේ මේ තාරා මණ්ඩලෙන් ඇසට ඇතුළු වෙන ආලෝක ප්‍රමාණය පාලනය කරනවා. දැන් මෙන්න මේ කැලි දෙක බලන්න. මේ කැලි දෙක බලන්න. මේ තියෙන මේ තියෙන මේ 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 කෑල්ලයි මේ තියෙන මේ කෑල්ල. හරි. ඒක නිකන් මෙහෙන් පියන් දෙකක් වගේ. හරි. මෙහෙන් පියන් දෙකක් වගේ. ඇසට වැඩි ආලෝකයක් ඕන නම් ඔයා අඳුරට ගියපු ගමන් මේ දෙක මෙහෙම ඇරෙනවා. හරි. මේ දෙක මෙහෙම ඇරෙනවා. ඇස් ඔයා එළිය ගොඩාක් තියෙන තැනකට ගියාට පස්සේ මේ දෙක මෙහෙම වැහෙනවා. හරි. දැන් මම මේ ඉන්නේ බල්බ් ගොඩක් වට කරගෙන. හරි. ගොඩාක් එළිය තියෙනවා මෙතන. හරි. ඒතුන මගේ ඇහි තාරා මණ්ඩලය අනිවාර්යයෙන්ම මෙහෙම ලං වෙලා තියෙනවා. ලං වෙලා තියෙනවා. මම මේ බල්බ් ටික ඔක්කොම ඕෆ් කරවුවොත් ඊටු මේ කාමරය කළුවර වෙලා යනවා. එතකොට පුතේ තාරා මණ්ඩලය මෙහෙම ඇරෙනවා. ඒ කියන්නේ වැඩි ආලෝකයක් ඇහැ තුළට ලබා ගැනීමට. හරි.
එහෙනම් අපේ ප්‍රශ්නෙට මම ඔයාව ගෙනියනවා. ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරයි. මම කරන්නේ ඒක. මේ ඇහැට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරන එක තමයි තාරා මණ්ඩලය කරන්නේ. ඔය කළු ඉන්ද්‍රියාව කියලා අපි සාමාන්‍ය විහාරය හඳුන්වන්නේ මෙයා. එහෙනම් මෙයාගේ කාර්යය ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීම. කණිනිකාව යනු කවරක්? කෙනෙක් තාරා මණ්ඩලයේ මැද තියෙන සිදුර. හරි. තාරා මණ්ඩල මැදේ පිටි වෘතාකාර සිදුර. හරි. තාරා මණ්ඩලේ දැන් මෙහෙම තියෙනවානේ. දැන් ඔයා මගේ අත් දෙක අතර මේ මැද සිදුරක් තියෙන්නේ. ආන්නේ තමයි කණිනිකාව මේ. මේ තියෙන මෙතන සිදුර. ඕන කණිනිකාව. හරි. හරි. ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ කෙසේද? ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරනු ලබන්නේ තාරා මණ්ඩලයේ මැදේ ඇති සිදුර විශාලත්වය වෙනස් කිරීමෙනි. හරිනේ. මේ මැද තියෙන දැන් මේක සිදුරක් විදිහට සලකන්නකෝ. තාරා මණ්ඩලයේ මොන දෙපැත්තෙන් තියෙන මැද සිදුර. හරි. මේ සිදුර ලොකු පොඩි කරලා තමයි කන්ට්‍රෝල් කරගන්නේ ඇහැට ඇතුළු වෙන ආලෝක ප්‍රමාණය. හරි. එහෙනම් මේ විදිහට තමයි ආලෝක ප්‍රමාණය පාලනය කරගන්නේ. ස්වච්ඡය කෘත්‍ය කුමක්ද? ස්වච්ඡය කියලා කියන්නේ පුතේ ස්වච්ඡය කියලා කියන්නේ දැන් අපි දන්නවා ඇහි පිටතම තියෙන ලේයර් එක පටලේ තමයි ශ්වේත ඝන ස්තරය මේ වටේටම තියෙනවා ශ්වේත ඝන ස්තරය. ඉස්සරහෙමුත් තියෙනවා. ඔව් ඉස්සරහෙමුත් තියෙනවා. හැබැයි ශ්වේත ඝන ස්තරයේ ඝන පටලයක් එක පාරාන්දයි. එක පාරාන්දයි. ඇහි ඉස්සරහින් පාරාන් දෙකක් තියලා හරියන්නේ නැහැ නේ ආලෝකය ගන්න දෙපැයි ඇහැ අස්සට. එහෙනම් මේ ශ්වේත ඝන ස්තරය ඇහි ඉදිරියට එනකොට තුනී වෙලා පාර දුෂ්‍ය වෙනවා. තුනී වෙලා පාර දුෂ්‍ය වෙනවා. එහෙනම් ඉතියා මහ ලොකු දෙයක් කරන්නේ ඇහැට ආලෝකය ගන්න එකයි කරන්නේ. හරි. මෙතින් තාරා මණ්ඩලයේ ඉදිරියෙන් පිට ශ්වේත ඝන ස්තරයේ තුනී වීමෙන් පාර දුෂ්‍ය වීමෙන් සෑදී ඇත. මම මේක මහ ගොම් ප්‍රශ්නයක් ඇත්තන විභාගෙට අහන්න නැති වෙයි. හරි. එයි දන්නා. මේ ඇහි කෑලි නැද්ද මේ ස්වච්ඡේ කෘත්‍යම අහන්නේ. හරි. ඉතින් මෙතන ලියන්න තියෙන්නේ ඇසට ඇස තුළට ආලෝකය ලබා ගැනීම වගේ එකක් තමයි ලියන්න තියෙන්නේ. හරි. මීට වැඩි ඇහි කෑලි ඕන තරම් තියෙනවා නේද? මම දන්නේ ඇයි මේ ප්‍රශ්නේ අහුවේ කියලා. හරි. හරි. එහෙනම් ඇසට ආලෝකය ලබා ගැනීම වගේ උත්තරයක් මෙතනට ගන්න පුළුවන්. දෘෂ්ටි විතාණය මත ඇතිවන වස්තුවක යටිකුරු ප්‍රතිබිම්බය පිළිබඳ සංවේදනයේ මොළයට ගෙන යන්නේ කවරක්ද? එහි යටිකුරු ප්‍රතිබිම්බයේ උඩුකුරු ලෙස අර්ථ දක්වන් අර්ථ ගන්නවන්නේ කවරක් මගින්ද? හොඳයි. පුතේ දැන් මෙන්න තියෙන ඇහැක රූප සටහනක්. මෙන්න තියෙන ඔබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් වස්තුවක්. හරි? හරි. දැන් මෙයාව පේන්නේ කොහොමද? දැන් මෙයාගෙන් එන ආලෝක කිරණ. ඔන්න ඇස හරහා ගිහිල්ලා දෘෂ්ටි විතාණය හරහා කාචය හරහා තාරා මණ්ඩලේ කණිනිකාව හරහා අස්සට ගිහිල්ලා මෙන්න පුතේ දෘෂ්ටි විතාණය මත ප්‍රතිබිම්බය ඇති වෙනවා. ඔයාලට පේනවා මේ ළමයා යටිකුරු වෙලා ඉන්නේ. මේ ළමයා දැන් යටිකුරු වෙලා ඉන්නේ මේ. යටිකුරු වෙලා නින්නේ. ඒ කියන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි ඇති වෙන්නේ. යටිකුරු ප්‍රතිබිම්බයක් තමයි ඇති වෙන්නේ. හරි. යටිකුරු ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ දෘෂ්ටි විතාණය මත. හරි. දැන් අපිට මොකද කියන්නේ? දෘෂ්ටි විතාණය මත ඇති වෙන වස්තුවක යටිකුරු ප්‍රතිබිම්බය පිළිබඳ සංවේදනයේ මොළයට ගෙනියන්නේ කවුද? හරි. මෙන්න දෘෂ්ටි විතාණය මත යටිකුරු ප්‍රතිබිම්බයක් ඇති වුණා. ඔය ප්‍රතිබිම්බය පිළිබඳ තොරතුරු පුතේ මොළයට ගෙනියන්නේ මෙන්න මේ බටර් ලයින් එකේ. ඒ කියන්නේ දෘෂ්ටික ස්නායුව. දෘෂ්ටික ස්නායුවෙන් තමයි ගෙනියන්නේ. මේ දෘෂ්ටික ස්නායුවෙන් තමයි මේ ප්‍රතිබිම්බය පිළිබඳ තොරතුරු මොළයට අරගෙන යන්නේ. මොකක් විදියටද අරන් යන්නේ? ඇත්තටම අරන් යන්නේ විදුලිය, මේ පොඩි පොඩි විදුලියක් විදියට. ඉලෙක්ට්‍රික් පල්ස් එකක් විදියට. හරි. පොඩි පොඩි විදුලියක් බවට පත් කරලා තමයි මොළයට මේක අරගෙන යන්නේ. ඊට පස්සේ මොළේ තියෙනවා පුතේ මේ ශ්‍රවණය සම්බන්ධ වෙනම් ප්‍රදේශයක්, පෙනීම සම්බන්ධ වෙනම් ප්‍රදේශයක්. ඔව් අහන්න. සර් රූප සටහනේ පහ ලපේට අර්ධ බිඳුව ලකුණු කරලා තියෙනවා. ඔව් ඔව් ආ ඔව් එතන වැරදි. ඔව් එතන වැරදි. ඔව් කහ ලපේ ඔව් අන්ධ බිඳුව කියලා කියන්නේ ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැති තැනනේ. ඔව් ඒක වැරදි පුතේ. ඒක වැරදි. රූප සටහනේ මෙතන වැරදි. ඔව් එතනට එන්න ඕන මේ මොකද කහ ලපේනේ. මේ ඒ කියන්නේ යෂ්ටි සහ කේතු සයිඩ වැඩිපුරම තියෙන තැන ප්‍රතිබිම්බේ නියමටම නාභිගත වෙන තැන. හරි. ඔව් මෙතන අන්ධ බිඳුව කියලා තියෙන අන්ධ බිඳුව එන්න ඕන ඔතනට නෙවෙයි අන්ධ බිඳුව එන්න ඕන මෙන්න මෙතන. මේන්න මෙතන තමයි අන්ධ බිඳුව තියෙන්න ඕන. හරි. ඇයි දන්නවද? ඒ කියන්නේ දෘෂ්ටික ස්නායුවට ඉස්සරහින් අන්ධ බිඳුව තියෙන්නේ. ඇයි දන්නවද පුතේ? දැන් එතන මේ යෂ්ටි සයිඩයි කේතු සයිඩයි ආලෝක සංවේදී සයිඩ එතන තිබිලා හරියන්නේ නැහැ. මොකද එතන පණිවිඩය අරන් යන තැනනේ. එහෙනම් එතන තමයි අන්ධ බිඳුව තියෙන්නේ. දැන් මෙතන අන්ධ බිඳුව විදිහට මේ ති කියලා තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ මේ මොකද්ද අපේ මේ මේ කහලපේ. කහලපේ තමයි උතන තියෙන්නේ. හරි. එහෙනම් දැන් මම මේ කී කී හිටියේ මොකද්ද? අපේ මොලේ තියෙනවා පුතේ එක එක ප්‍රදේශ.
ශ්‍රවණයේ සම්බන්ධව, දෘෂ්ටියේ සම්බන්ධව, ගන්ධ සුවඳ සම්බන්ධව එක එක ප්‍රදේශ තියෙනවා. ඒ අර්ථයෙන් මේ පෙනීම සම්බන්ධ ප්‍රදේශයට මේ පණිවිඩය අරගෙන යනවා. අරන් ගිහිල්ලා මේ දැන් යටිකුරු ප්‍රතිබිම්බයක් පිළිබඳ තොරතුරන්නේ අරන් යන්නේ. ඒක මොලේ මොකද්ද කරන්නේ? උඩුකුරු කරනවා. ඒක උඩුකුරු කරලා අපිට කියනවා මේ ඉන්නේ ඔයාගේ නංගි හරි කවුරු හරි කියලා කියයි අපි. අපිට ඒක සංවේදනය කරනවා. සංවේදනය කරනවා. හරි? හරි. එහෙනම් ඉතින් අපිට කියන්න තියෙන්නේ මොලේට ගෙන යන්නේ කවරක්ද? අපිට කියන්න තියෙන්නේ දෘෂ්ටික ස්නායුව එකී යටිකුරු ප්‍රතිබිම්බයේ උඩුකුරු ලෙස අර්ථ දක්වන්නේ කවරම් මගින්ද? මොලේ දෘෂ්ටි සංවේදනය හා සම්බන්ධ ප්‍රදේශයේ මගින්. හරි? මොලේ දෘෂ්ටි සංවේදනය හා සම්බන්ධ ප්‍රදේශයේ මගින්. ඔන්න උත්තරය තමයි උතන්ට එන්න ඕන. Right. අක්ෂි දෝෂ දෙකක් ලියන්න. ආපෝ ලියලා ලියලා ඉපා වෙලා තියෙන්නේ. දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය. මේවා දෝෂ. ග්ලූකෝමාව, අක්ෂි ආසාදන, ඇසේ සුද ඇතිවීම කියලා ලියලා තිබ්බොත් දඩ වැරද්දක් දාලා නිකන් ඉන්න. හරි? හරි. මොකද ඒවා රෝගනේ. මේවා දෝෂ. දුරදෘෂ්ටිකත්වය ගැන අපි ඉස්සෙල්ලත් කතා කරපු නිසා මම මේ පිළිබඳ ලොකුවට දැන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මම කෙලින්ම ප්‍රශ්නෙට යන්නම්. හරි? ත්‍රිමාන දෘෂ්ටි යනු කුමක්ද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. ත්‍රිමාන දෘෂ්ටි. හරි. පුතේ දැන් ත්‍රිමාන දෘෂ්ටි කියලා කියන්නේ මෙන්න මේක. මේ බලන්න. වස්තුවක ඇති ගැඹුර. හරි. වස්තුවක ඇති ගැඹුර හෝ උස හඳුනා ගැනීමේ හැකියාව. දැන් මාන කියලා තියෙනවනේ. ඔයා අහලා තියෙනවා ත්‍රිමාන ඔන්න වචන. දැන් ත්‍රිමාන තියෙනවා. හරි. මානයක් නැත්තම් ඔයා හිතන යම් කිසි ජීවියෙක්ට මානයක් නැහැ. මොකක්ව මානයක් නැහැ. එයාට මෙන්න මේ වස්තුව පේන්නේ. ඒ කියන්නේ දැන් මේ ඝනකය පේන්නේ මෙන්න මේ විදියට. මානයක් නැහැ බිඳුවයි කියලා කියන්නේ ඒකයි. මානයක් නැහැ කියන්නේ. හරි. ඊට පස්සේ මාන එකක් තියෙනවා. හරි. අපි තුමු යම් ජීවියෙක් ඉන්නවා මාන එකක් තියෙනවා. හරි. හරි. මාන එකක් තියෙනවා. එහෙම ජීවින් ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. එහෙම හිටියොත් එයාට මේ ඝනකය පේන්නේ මෙන්න මේ විදියට. මේ විදියට පේන්නේ. හරි මාන එකයි නะ. හරි. 2 dimensional. ද්විමාන නම්. ද්විමාන ජීවීන් නම් ඉන්නවා අපේ ඉන්නවා පරිසරයේ මට මේ වෙලාවේ ඔළුවට එන්නේ කොයි වගේ ජීවීන්ද කියලා. ද්විමාන දෘෂ්ටියක් තියෙන කෙනෙක්ට මේ ඝනකය පේන්නේ මේ විදියට. මේ විදියටනේ. හරි. එයාගේ ඉස්සරහින් මේ ඝනකය ගිහිල්ලා තිබ්බොත් එයාට පේන්නේ මෙන්න මේ විදියට. 2 dimensional. දිගයි පළලයි පිළිබඳ අදහසක් විතරයි යාට තියෙන්නේ. හරි. දැන් ඔයාලට මේ තුන්වෙනි අවස්ථාව පේනවා ඝනකය පේනවා. ඒක 3 dimension. ඒ කියන්නේ ත්‍රිමාණයි. නේ? ඒකේ දිගක් තියෙනවා, පළලක් තියෙනවා, ගැඹුරෙහෙවත් උසක් තියෙනවා. හරි. මේ ඇතුළ අපිට මෙහෙම පේනවනේ. මේ ගැඹුර අපිට පේනවනේ. මේ ගැඹුර අපිට පේනවා. හරි. අනුපතේ ත්‍රිමාණයි. ත්‍රිමාණයි කියලා කියනවා. දැන් අපි ත්‍රිමාණ දෘෂ්ටි අපිට තියෙනවා. නේ? අපිට වස්තුවක ගැඹුර හඳුනා ගන්න පුළුවන්. ගැඹුර හඳුනා ගන්න පුළුවන්. දැන් මේ වීදුරුව මානයක් නැති එකෙක්ට පේන්නේ තිතක් වගේ. හරි. එක මානයක් තියෙන එකෙක්ට පේන්නේ ඉරි කෑල්ලක් වගේ. හරි. ද්විමාන මාන දෙකක් තියෙන එකෙක්ට මෙන්න මේ ඉස්සරහා පැත්ත විතරක් මේ විදියට පේනේ. දිග අතට ඔහොම පේනේ. ත්‍රිමාන කෙනෙක්ට ඔයාට පේනවා මේකේ ගැඹුර. මේකේ ගැඹුර ඔයාට පේනවා. ගැඹුර පේනවා. ත්‍රිමාන. හරි. පුතේ චතුර්මාන කියලා තියෙනවා. හරි චතුර්මාන හරි ඒක අපිට පේනවද නැහැ නේ ඔය බුදු හාමුදුරුවෝ ගැන එහෙම සාකච්ඡා කරනකොට චතුර්මාන එහෙම නැත්නම් තව එහා ගියපු මාන හරි අපිට ඒවා පේන්නේ නැහැ අපිට ඒවා පේන්නේ නැහැ අපේ ඇහැ සංවේදී වෙලා තියෙන හැදිලා තියෙන්නේ ත්‍රිමාන වලට විතරයි චතුර්මාන නේ අපිට සංවේදනයක් නැහැ සංවේදනයක් නැහැ හරි හරි එහෙනම් වස්තුවක ඇති ගැඹුරු හෝ උස හඳුනා ගැනීම හැකියාව තමයි පුතේ අපි කියන්නේ ත්‍රිමාන දෘෂ්ටිය කියලා හොඳයි නේද මිනිස් ඇසක කහලපේ සහ අන්ධ බිඳුව යන ව්‍යුහ පිළිබඳ තොරතුරු දක්වන්න. අපි දන්නවා මේ දෙක කහලපේ. හරි හරි. කහලපය අන්ධ බිඳුව. හරි. මේ කහලපේ කියන්නේ ඉතින් මේ දෙක නිකන් මේ විරුද්ධ දෙකනේ. මේ විරුද්ධ දෙකන්නේ. හරි. මේ තියෙන කහලපේ. මේ තියෙන කහලපය මෙන්න අන්ධ බිඳුව තියෙන. හරි. දැන් මොකද්ද මේ දෙන්නා මේ කරන්නේ? මෙන්න කහලපේ දෘෂ්ටි විතානේ තියෙන්නේ අන්ධ බිඳුව තියෙන්නේ දෘෂ්ටි විතානේ මේ දෙන්නක තියෙන විශේෂත්වය තමයි පුතේ අපි දන්නවා මේ ආලෝක සංවේදී සෛල තියෙනවා දෘෂ්ටි විතානේ ජස්ටි සෛලයි කේතු සෛලයි එතකොට
මේ කහලපය ගාව ආලෝක සංවේදී සෛල යෂ්ටි සහ කේතු වැඩි. අන්ද බින්දුව ගාව යෂ්ටි සහ කේතු සෛල අඩුයි. එතකොට ප්‍රතිබිම්බයක් කවදාවත් නාභිගත වෙන්නේ නැහැ අන්ද බින්දුව තුල. හැබැයි කහලපය තුල ප්‍රතිබිම්බයන් නාභිගත වෙනවා වඩා හොඳින්. මොකද ඒකේ යෂ්ටි සෛල සහ කේතු සෛල පැවතීම එහෙම නැත්නම් ආලෝක සංවේදී සෛල පැවතීම. හරි. හරි. ඉතින් ඔන්න ඔය අදහස තියෙන එක ලිව්වනම් හරි. මේ දෙන්නට ඒ පිළිබඳ තොරතුරු දුන්නනම් හරි. හරි. ඊළඟට යම් පීඩණයට. පීඩණයට යම්. හරි. අපිට මේ පාඩම පුතේ ඝනයක පීඩණය හොයන්න තියෙනවා. ඔයා දන්නවද ද්‍රවයක පීඩණය හොයන්නත් පුළුවන් අපිට. වායුවක පීඩණය හොයන්නත් පුළුවන්. කලබල වෙන්න එපා. 9 පන්තියේදී ඒවා හොයන්න නැහැ. 9 පන්තියේ තියෙන ඝනයක පීඩණය හොයන්න. හරි. සරලව ඝනයක පීඩණය හොයන්න තියෙන ඝන ද්‍රව්‍යයක් මගින් ඇති කරන පීඩණය. මොකද්ද ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලයෙන් අපිට පුළුවන් පීඩණය හොයාගන්න. පීඩණය හොයාගන්න පුළුවන්. හරි. හරි. ඉතින් පීඩණයේ ඒකක. පීඩණයේ අන්තර්ජාතික ඒකක පැස්කල්. පැස්කල්. හැබැයි වර්ග මීටරේට නිව්ටන් වලිනුත් මේක මනින්න පුළුවන්. වර්ග මීටරේට නිව්ටන් වලිනුත් මේක මනින්න පුළුවන්. හරි. එහෙනම් වර්ග මීටරේට නිව්ටන්, කෝ පැස්කල්, මේ ඉන්නේ පැස්කල්. පැස්කල් කියන විද්‍යාඥයාට ගෞරවයක් විදියට තමයි මේ ඒකකය පැස්කල් විදියට අපි හඳුන්වන්නේ. ගණයක් මගින් සෛ දෙකම හරි. ඔව් දෙකම හරි. දෙකම හරි. ඔව්. පීඩණේ ඒකක දක්වන්න කියලා කියන්නේ. ඒක උඩ දෙකම ලියන්න වෙනවා නේ. එකක් නෙමෙයි දෙකම ලියන්න වෙන්නේ. නේ? වර්ග මීටරේට නිව්ටන් උත් ලියන්න වෙනවා, පැස්කල් ලියන්නත් වෙනවා. ඇයි ඒකකය නෙවෙයිනේ. මං කියවන මේ পেපර් එක දඩ পেපර් එකක් කියලා. හරි. විභාගෙට එහෙම ප්‍රශ්න ආන්නේ නැති වෙයි. හැබැයි මේක දෙකම අහලා. දෙකම අහලා. හරි. හරි. ගණයක් මගින් ඝන පුෂ්ඨයක් මත ඇති කරන පීඩණයට බලපාන සාධක දක්වා එකී සාධක ඇතුළෙන් පීඩණය හා සම්බන්ධතාවය ක්‍රියා දක්වන්න. හරි. පීඩණය කෙරෙහි බලපාන්නේ සාධක දෙකයි. එකක් තමයි අභිලම්භ තෙරපුම, එහෙම නැත්නම් බලය. හරි. අභිලම්භ තෙරපුම, එහෙම නැත්නම් බලය. සරලව බලය. එහෙම නැත්නම් බර. අනිත් එක තමයි වර්ගඵලය. ඝන පුෂ්ඨයේ වර්ගඵලය. ඉතින් ওই දෙක දාලා ප්‍රකාශයක් හදාගන්න එක මහා වැඩක් ඇයි මේ තියෙන්නේ? බලය බෙදීම වර්ගඵලය, එහෙම නැත්නම් අභිලම්භ බලය බෙදීම බලය ක්‍රියා කරන කුෂ්ඨ වර්ගඵලය විදියට දක්වන්න පුළුවන්. හරි. හරි. හොඳයි. එකම බලයක් යොදන අවස්ථා දෙකක් රූපයේ දැක්කේ. හරි. මොකද කියන්නේ? ඇඟිල්ලකින් මේසය තෙරපනවා. මේසය තෙරපනවා. ඊළඟට මේසෙට ඩ්‍රොයින් පින් එකක් ගහලා ඩ්‍රොයින් පින් එක මත ඇඟිල්ල තියලා තද කරනවා. ඒ සහ B අවස්ථා දෙක ওই දෙක තමයි. හරි. දැන් මොකද කියන්නේ? A හා B අවස්ථා දෙකෙන් පීඩනය වැඩි කවර අවස්ථාවේදීද? මෙන්න මේක ඔළුවේ තිබ්බනම් මේකට උත්තරේ ලියන්න පුළුවන්. මොකද්ද? ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය අඩුවන විට පීඩණය වැඩි වෙනවා. දැන් මෙතනදී බලන්න වර්ගඵලය ගත්තොත් එහෙම අපි පොඩ්ඩක් වර්ගඵලය පොඩ්ඩක් බලමු. මේ බලන්න පුතේ. දැන් මෙන්න මෙතනදී වර්ගඵලය වැඩි නේ වර්ගඵලය වැඩි නේ වර්ගඵලය වැඩි මෙතන වර්ගඵලය අඩුයි එහෙනම් මේ ඩ්‍රොයින් පින් එකේ වර්ගඵලය අඩුයි කරන්ට් එක ගියා හරි ආයතා හරි අපි බය කරනවා නේද හරි ඩ්‍රොයින් පින් එකේ වර්ගඵලය අඩුයි මෙතන වර්ගඵලය වැඩි එහෙනම් දැන් වර්ගඵලය අඩුයි නම් මෙතන පීඩණය කොහමද පුතේ වැඩි පීඩනේ වැඩි වර්ගඵලයේ අඩුයි පීඩනේ වැඩි එහෙනම් B අවස්ථාවේ තමයි පීඩණය වැඩි වෙන්නේ පීඩනේ වැඩි වෙන්නේ B අවස්ථාවේ හරි හරි හේතුව ඉතින් මොකද්ද හේතුව තමයි ගැටන පුෂ්ඨයේ වර්ගඵලයේ අඩු වෙන්න පීඩනේ වැඩි වෙනවා පීඩනේ වැඩි වෙනවා ඒක තමයි හේතුව වෙන්නේ right ඊළඟ ප්‍රශ්නය ඒක ඕන්නේ නැහැ ඒක ගැඹුරු වැඩි හරි ඒ ප්‍රශ්නේ අපහැරලා දාන්න ඒක ගැඹුරු වැඩි ප්‍රශ්නයක්. හරි. ඒක ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. ගැඹුරු කියලා කියන්නේ මේ ඒකකයේ දීලා තියෙන වර්ග සෙන්ටිමීටර එකක් වර්ග මීටර මෙච්චරයි කියලා ඉච්චර දුරට ඔයාට ඕනේ. හරි. ඒක ඕනේ. හරි. මේ ප්‍රශ්නෙට යන්නම්. පුතේ මෙන්න තියෙනවා ඝන කාබයක්. හරි. ඒකේ දිග තියෙනවා, පල්ල තියෙනවා, උස තියෙනවා. හරි. මොකද කියන්නේ? දිග 4යි, පල්ල 2යි, උස 1යි. ඝන කාබයක් සතු බර දීලා තියෙනවා නිව්ටන් 800ක් දීලා තියෙනවා. ඊතිකී ඝනකාභයේ තිරස් පොළොක් මත තබා ඇති අතර එවිට පොළොව මත ක්‍රියා කරන පීඩනය සොයන්න. ආ පීඩනය හොයන්න තියෙනවා. එහෙනම් පීඩනය හොයන්නේ කොහොමද? බලය බෙදන්න වර්ගඵලෙන්. හරි. මෙන්න අකුරු දාගත්ත ඉංග්‍රීසි අකුරු P = F / A.
හරි මේක මතක තියාගන්න හරි p සමාන f බෙදීමේ බලය බෙදීම වර්ගඵලය හරි බලය හොයාගන්න ඕන සර් බලය දීලා නැහැ නේ මාර වැඩි නෑ නෑ එහෙම එකක් හිතන්න එපා බර දීලා නේ තියෙන්නේ බර බලයට සමානයි එහෙනම් 800 දාගන්න ඉරෙන් උඩට බලය විදියට හරි සර් වර්ගඵලය දීලා නැහැ නේ ඔව් දීලා නැහැ ඉතින් හොයාගන්න වර්ගඵල නේ වර්ගඵලය දිගඵලණින් වැඩි කරන්න නේ තියෙන්නේ එහෙනම් 4 4 වරක් 2 8යි 8යි එහෙනම් 800 බෙදන්න 8ෙන් 800 බෙදන්න 8ෙන් උත්තරේ 100යි ඒකකයේ වැදගත් එක්ක පැස්කල් 100යි එක්ක වර්ග මීටරේට නිව්ටන් 100යි ඒකකේ දාන්න ලකුණක් හම්බ වෙනවා ඒකකේට හරි විභාගෙට ඊළඟට ඉහත අවස්ථාවේදී ඒ පුෂ්ඨයේ මත 400යි නිව්ටන් බර අයකු සිට ගත්තේ නම් 400ක් බර එකෙක් ඇවිල්ලා මේක උඩ හිට ගන්න මේ මෙතන උඩ ඒ පුෂ්ඨයෙන් හිට ගන්න හරි හිට ගන්න නම් පොළොව මත ඇති කරන පීඩනය දැන් මොකද්ද මෙතන වෙනස් වුනේ දැන් මේ හොඳට තිබ්බ එකේ මොකද්ද වෙනස් වුනේ බර වෙනස් වුණා බලය වෙනස් වුණා කීයකින්ද 400කින් ඉස්සෙල්ලා 800යි දැන් 400යි දෙකම එකතු වුණාම 1200යි වර්ගඵලය වෙනස් වුණාද නැහැ හතර වරක් දෙකම තමයි ඒ පුෂ්ඨේමනේ ආ එහෙනම් 1208ෙන් බෙදන්න පුතේ 150 kPa පැස්කල් එහෙම නැත්නම් වර්ග මීටරේට නිව්ටන් 150 kPa හරිනේ හරි හොඳයි ඊළඟ ප්‍රශ්නේ වැරදි හරි මෙතන 400ක් දීලා තියෙනවා මෙතන 800යි තියෙන්නේ ඒක අවුලක් තියෙනවා හරි අවුලක් තියෙනවා මේ ප්‍රශ්නේත් අතහරින්න මේක අතහරින්න ඒක ඕනේ හරි හරි ඊට පස්සෙන් යන් තුන්වෙනි ප්‍රශ්නයට යන් අනුර විදූෂහ දර්ශන උපස් පළඳින නමේ ශ්‍රේණියේ සිසුන් තිදෙනෙක්ේ හා නේ කණ්ණාඩි දාන කට්ටිය තුන් දෙනයි ළමයි හරි ඔවුන්ගේ දෘෂ්ටි දෝෂ සහ පළඳින කාච වර්ග පිළිබඳ විමසූ විට පාද දක්වන අසම්පූර්ණ පිළිතුරු ලැබිනි හේ හිස්තන් සුසු අනිවර්දි අයුරින් දක්වන්න පුරවන්න කියලා කියනවා රයිට් මොකද කියන්නේ අනුර විදූෂ දර්ශන තුන් දෙනෙක් ඉන්නෝ කණ්ණාඩි දාන උන් තුන් දෙනාට දෙනවා මෙන්න මේ වග්ව පුරවලා දීපන් කියන උන් ඒක පුරවන්නේ නැහැ හිස්තන් තුනක් එක්ක අපිට දෙනවා එහෙනම් අපි ඒ වග්ව පුරවමු හරි අනුර මොනවද දාන්න කණ්ණාඩි වලට උත්තර කාච දාන්න උත්තර කාච සහිත උපස්සුවල් පළඳින්නේ right දුර වස්තු පේන ඒ කියන්නේ දුර වස්තු පැහැදිලිව පේනවා ළඟ වස්තු පෙනීම අපැහැදිලි කට්ටිය දුර දෘෂ්ටිකත්වය දුර දෘෂ්ටිකත්වය නේ ඔය හරි දුර වස්තු පේනවා ළඟ වස්තු පැහැදිලිව අපැහැදිලි පැහැදිලි නැහැ හරි විදූෂ ළඟ වස්තු පේනවා දුර වස්තු පෙනීම අපැහැදිලි එහෙනම් දැන් මොලේ කල්පනා කරන දරුවෙක් නම් උඩේකේ විරුද්ධ කාචය දැම්මම හරිනේ අවතල කාච අවතල කාච දර්ශන දුර වස්තු පෙනේ නමුත් ළඟ වස්තු පැහැදිලිව නොපෙනේ. අර අනුරම තමයි මේ. දර්ශනත් අනුරම තමයි. ඒ ලෙඩේම තමයි. ඒ කණ්ණාඩිම තමයි. එහෙනම් උත්තල කාච උත්තල කාච. හරි? හරි. විදූෂ අනුර දර්ශන පෙළන අක්ෂි දෝෂ නිවැරදිව නම් කරන්න. එහෙනම් අනුර අපි දාමු මොකද්ද? අනුරට දාමු දුර දෘෂ්ටිකත්වය, දර්ශනත් දුර දෘෂ්ටිකත්වය, විදූෂ අවිදුර දෘෂ්ටිකත්. අවිදුර දෘෂ්ටිකත්. හරි පුතේ? හරි. විදූෂකේ අක්ෂි දෝෂය සහ එයට පිළියම් ලෙස අදාළ කාචයේ දූ පසු පෙන්න ආකාරය දක්වන රූප ස්ථාන දෙකක් අඳින්න. right. සාමාන්‍ය විභාගයට රූප ස්ථාන අඳින්න දෙන්නේ නැහැ. හරි. දීලා රූප ස්ථාන දීලා ඒක හඳුනා ගන්න තමයි දෙන්නේ. හරි. අපි මේකේ අඳුම ඉතින් කමක් නැහැ. හරි. විදූෂයට දැන් මොකද වෙලා තියෙන්නේ? විදූෂයට තියෙන අවිදුර දෘෂ්ටිකත්වේ. හරි. හරි. අවිදුර දෘෂ්ටිකත්වයේදී මොකද වෙන්නේ? දෘෂ්ටි විතාණයට අවිදුර දෘෂ්ටිකත්වයනේ. ඔව්. අවිදුර දෘෂ්ටිකත්වේ. ඔව්. මොකද පුතේ? සෑ ඊට කලින් තව ප්‍රශ්නයක් තියෙනවානේ අනුරගේ පෙනුම යම් තත්ත්වයකටපත් කිරීමෙන් එහෙමයි. මොකද පුතේ මට ප්‍රශ්නේ කියන්නේ මට මේ পেපර් එක නෑ දැන්. කියන්න ප්‍රශ්නේ? අනුරගේ පෙනුම යම් තත්ත්වයකටපත් කිරීමට අදාළ උත්තල කාචයේ හේතු වන ආයු රූප සටහනකින් දක්වන්න. හරි. එතකොට දැන් අනුරගේ අනුරට තියෙන්නේ දුර දෘෂ්ටිකත්වය දුර දෘෂ්ටිකත්වයට උත්තල කාච සහිත උපැස්සුවල පැලඳුවාම මොකද්ද වෙන්නේ කියන රූප ස්නාන තමයි අවශ්‍ය වෙන්නේ එහෙමනේ නේ හරි එහෙනම් අපි දුර දෘෂ්ටිකත්වයේ රූප ස්නාන හොයාගමු හරි මෙන්න දුර දෘෂ්ටිකත්වය හරි මෙන්න දුර දෘෂ්ටිකත්වය right මේ තියෙන දුර දෘෂ්ටිකත්වේ හරි එතකොට ඔන්න අනුරට ලෙඩේ තියෙනවා
මේ තමයි ලෙඩේ. උත්තල කාචේ දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ කියලානේ අහන්නේ. නේද? එහෙනම් උත්තල කාචේ දැම්මට පස්සේ දැන් දුෂ්ටි විතානයට පිටුපසින් ඉන්න පුතේ නාඹිගත වෙන්නේ මේ දුරදෘෂ්ටිගතයේදී. එහෙනම් උත්තල කාචේ දාගන්නවා ඉදිරියෙන්. එතකොට ගාන්ට මේක පිටිපස්සට එනවා. කොහොමද පිටිපස්සට එන්නේ? මෙන්න මේ වගේ. මෙන්න මේක තමයි රූපසටහන වෙන්න ඕන. මේක තමයි රූපසටහන වෙන්න ඕන. හරි. මේක තමයි රූපසටහන වෙන්න ඕන. හරි. හරි. ඊළඟට විදූෂකේ ලෙඩේයි ඊළඟ ප්‍රශ්නේ මෙතන තියෙන නිසා මම මේ ගන්නම්. විදූෂකේ පුතේ ලෙඩේ අවිදුරු දෘෂ්ටිකත්වයනේ. ලෙඩේ නෙමෙයි සෝරි මාත් ලෙඩේ කියනවා නේ දෝෂේ. දෝෂේ අවිදුරු දෘෂ්ටිකත්වයනේ. ඒතර අවිදුරු දෘෂ්ටිකත්වය තියෙන දෝෂේ පෙන්වන්නේ මෙහෙම කොහ අපිට රූපේ. දැන් මේ තියෙන මේ තියෙන මේ අවිදුරු දෘෂ්ටිකත්වයේ දෝෂේ පෙන්වන්නේ මෙහෙම. ඒ කියන්නේ දෘෂ්ටි විතාණයට ඉදිරියෙන් නාභිගත වෙන. ඉදිරියෙන් නාභිගත වෙන. හරි. ඊට පස්සේ මේක පිළියම් කරාම මේකට ඉස්සරහින් අවතල කාචේ දැම්මම මේක ගිහිල්ලා දෘෂ්ටි විතාණයට සෙට් වෙනවා. මේ තියෙන. දෘෂ්ටි. දැන් අවතල කාචේ මෙහෙම දාන්න ඕනේ නැහැ. මෙහෙම දාන්නත් පුළුවන්. හරි. සෝරි. මෙහෙම කාචේ දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇතුළට වක්‍ර වෙලා. හරි. මම ඇඳ කැතයි. මේ විදිහට දාන්නත් පුළුවන්. මේ විදිහට දාන්නත් පුළුවන්. හරි. හරි. එහෙනම් ඒක තමයි අර විදූෂක කතාවට එන්න ඕන මේ රූප සටහනයි. මේ රූප සටහන එන්න ඕන. හරි. හරි. එහෙනම් යන් ඉදිරියට හරි මිනිස් කණේ කොටස් තියෙනවා ඉතින් A B C D E F කොටස් නම් කරන්නලු පේනවනේ බර ගාණක් නම් කරන්න තියෙනවා හරි හරි ඉතින් නම් කරගෙන යන්න පැහැදිලි නෑ මන් දන්නවා හරි මන් දන්නවා මේක පැහැදිලි නෑ මොකද්ද කළු ගුලියක් වගේ තියෙන්නේ ඕක කොහොමද සර් ඕවා කියන්නේ හරි හරි අපි ඔන්න එහේ තියෙන කොටස් පිළිවෙලින් නම් කරගෙන යන්න මේ පැත්තේ ඉඳලා නේද හරි ඒ කියන්නේ මුද්ගරිකාව හරි ඊළාට නිගාතය ඊළාට ධර්ණක ඒ කියන්නේ පුතේ ශ්‍රවණ ස්නායු මේ සෝරි සෝරි මේ ශ්‍රවණාස්තික ශ්‍රවණාස්තික හරි ඒ කියන්නේ දැන් මුද්ගරිකාව නිගාතයේ ධර්ණකේ පිළිවෙලින් තියෙනවා ඕකේ මුද්ගරිකාව මේ පැත්තෙන් සෙට් වෙනවා පුතේ අපේ කවුද මේ 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 කම්බරේට කර්ණපටා පටලයට සෙට් වෙනවා මෙතන තියෙන කර්ණපටා පටලයට සෙට් වෙනවා එහා පැත්තෙන් ධර්ණකේ සෙට් වෙනවා කර්ණශංකේට හරි හරි ඊළාට D කියන්නේ එහෙනම් කර්ණශංකය E කියන්නේ යූස්ටේ කිනාලේ ඒක නම් පැහැදිලි නේ E කියන්නේ යූස්ටේ කිනාලේ F කියන්නේ කර්ණපටා පටලේ කම්බරේ ඒකත් පැහැදිලි නේ කම්බරේ ඒකත් පැහැදිලි බාහිර කණේ සිට කර්ණපටහ පටලයේ දක්වා ධ්වනි තරංග ගමන් කර එතැන් සිට ශ්‍රවණ ස්නායු ඔස්සේ මොළයේ ගමන් කරන අන්දම දක්වන්න. කොහොමද වැඩි? හරි. හරි. ඒ කියන්නේ බාහිර කණේ ඉඳලා මොළයට යනකම් ඒ කියන්නේ ශ්‍රවණ මේ මොකද්ද මේ ධ්වනි තරංගේ මොළයට යනකම් ඔව් අහන්න. සර් අර මේ කලින් ප්‍රශ්නේ සර් B එකට එන්නේ අර්ධ චක්‍රාකාර නාඩයි C එකට එන්නේ ශ්‍රවණ ස්නායුවයි නෙමෙයිද? ඔව් අව වෙන්න ඇති පුතේ හරි ඔව් එතන ලකුණු දෙනවා මං හරි ඒක පැහැදිලි නෑ ඔව් අර්ධ චක්‍රාකාර නාලත් වගේ තමයි ඔව් ඔව් නේද අර්ධ චක්‍රාකාර නා මේ ඉස්සලා තියෙන එකක් බටයක් වගේ තියෙනවා නේ ඔව් නේ ඔ කමන්න නෑ දෙන්නේ හරි මේක දෙන්නම දැන් මේ මේ ප්‍රශ්නේ මේ ලකුණු ගන්න ඕගලන් ලකුණු ගන්න කිසි ප්‍රශ්නයක් නෑ මට හරි ලකුණු ගන්න මොකද ලකුණු දෙනවා මේ ඒක පැහැදිලිමදී ඔව් අර්ධ චක්‍රාකාර වගේ තමයි තින්නේ මේ ඉස්සලා වගේ තියෙනවා නේ හරි කොහමද දැන් ඔයා මෙන්න මේ මේ ටික තේරුම් ගන්න මේ කැලිබල් ටික පිළිවෙලින් අසර තේරුම් ගත්තනම් හරි කම්පෙත්ත තියෙනවා බාහිර ශ්‍රවණාලයේ තියෙනවා ඊට පස්සේ පුතේ මොකද්ද තියෙන්නේ කර්ණපටා පටලයේ හෙවත් කම්බරය ඊළඟ මුද්ගරිකාව නිගාතයේ ධර්ණකය ඒ කියන්නේ ශ්‍රවණ අස්තිකා ඊළඟට එතනින් යන්න මොකද්ද අපේ මේ 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 කර්ණ ශංකේට කර්ණ ශංකයෙන් ශ්‍රවණ ස්නායුවට එතනින් මොළයට එතකොට ඊට අමතරව මෙතන අර්ධ චක්‍රාකාර නාල තියෙනවා ඊට අමතරව මෙතන යුෂ්ටිකී නාලය තියෙනවා ඕකනේ කණේ කොටස් ටික හරිනේ ඔය ටික දැනගත්තනම් හරි මේක ගන්න ඒක ගැටලුවක් නැහැ මට හරි ඒ මේ ප්‍රශ්නේ රූපතරණ අවුල්. හරි. ඔයා හරි. හරි. දැන් මෙතන මේ මේ විදිහට පිළිවෙලට ලියන්න කියනවා. හරි. පිළිවෙලට ලියමු ඉතින්. කොහොමද යන්නේ? බලන්න. මෙන්න කම්පෙත්ත. කම්පෙත්තෙන් පටන් ගන්න. හරි. කම්පෙත්තෙන් පටන් ගන්න. අපි මේ මෙහෙම තියලා මේ ඇඳගෙන යන්න. හරි. මෙහෙම ඇඳන් යන්න. හරි. ඔන්න කම්පෙත්තෙන් එනවා. කම්පෙත්තෙන් අපේ ධ්වනි තරංගය එකතු කරලා දෙනවා කොහෙටද? ඕන්න කොහෙටද දෙන්නේ? බාහිර ශ්‍රවණ නාලේ. බාහිර ශ්‍රවණ නාලයෙන් දෙනවා කොහෙටද බාහිර ශ්‍රවණ නාලයෙන් දෙනවා කර්ණපටා පටලයට කර්ණපටා පටලයෙන් දෙනවා
ශ්‍රවණාස්තිකාවලට පිළිවෙලින් මුද්ගරිකාව නිගාතය ධරණකය ඊට පස්සේ ධරණකය කියන ශ්‍රවණාස්තිකාවෙන් කෙලින්ම මේක දෙනවා කර්ණ ශංකේට කර්ණ ශංකයෙන් මේක ගන්නවා කර්ණ ශංකයෙන් මේක අරගෙන යනවා ශ්‍රවණ ස්නායුවට ශ්‍රවණ ස්නායුවෙන් ගෙනියනවා මොළයේ ශ්‍රවණය සම්බන්ධ ප්‍රදේශයට හරි ඉතින් ඔක ඊතල ගහලා ලිව්වත් කමක් නැහැ නැත්තම් වචනින් කියාගෙන කියාගෙන ගියත් කමක් නැහැ බාහිර කම්පෙත්ත බාහිර ශ්‍රවණ නාලය කම්බරේ හෙවත් කර්ණපටහ පටලය ශ්‍රවණ අස්තිකා එහෙම නැත්තම් මුද්ගරිකාව නිගාතයේ ධර්ණකය ඊළඟට කර්ණ ශංකය ඊළඟට ශ්‍රවණ ස්නායුව ඊළඟට ශ්‍රවණේ හා සම්බන්ධ මොළයේ මොළයේ ප්‍රදේශය ඔන්න ඔය ටික ඔය විදිහට දිගට තිබ්බනම් හරි 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 මිනිස් කනට ශ්‍රවණය කළ හැකි සංඛ්‍යාත පරාසය කොපමණද අපි දන්නවා මේ ශ්‍රවණ පරාසය තියෙන එක එක ජීවීන්ට ඒ කියන්නේ අපිට අහන්න පුළුවන් සංඛ්‍යාත පරාසය තියෙනවා සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයකට සිද්ධ වෙන කම්පන වාර ගාන මනින්නේ හර්ට්ස් වලින් එහෙනම් එක එක සත්තුන්ට එක එක ජීවියාට ඇහෙන හර්ට්ස් පරාසය තියෙනවා අහන්නේ අපේ හර්ට්ස් පරාසය 20යි 20යි මේකනම් කටපාඩමේ තියාගන්න ඕලෙවල් පේපර් එකෙත් අහනවා 20යි 20යි හර්ට්ස් ඒ කියන්නේ 20ට අඩු ඒවා අපිට ඇහෙන්නේ නැහැ ඒ කියන්නේ තප්පරයකට කම්පන වාර 19ක් වෙනවා නම් යම් කිසි වස්තුවක් ඒක අපිට ඇහෙන්නේ නැහැ තප්පරයකට කම්පන වාර 21000ක් විතර වෙනවා නම් ඒක අපිට ඇහෙන්නේ නැහැ. අපිට ඇහෙන්නේ. හරි? මේ අතරේව අපිට ඇහෙනවා. හරි? හරි. ශබ්ද පීඩන මට්ටම මනින ඒකකය. දැන් මේවා සිලබස් එකෙත් නෑ. ඒ වුණාට අහනවා ඉතින්. හරි? ඒකයි මම මේක දඩ පේපර් එකක් කියන්නේ හැම වෙලාවෙම. හරි? හරි. ශබ්ද පීඩන මට්ටම පුතේ මේ මේ හඬේ සැර ලවුඩ්නස් එක මනින්නේ ඩෙසිබල් වලින්. DB ඩාලි බට්ල නෑ නෑ DB decibel decibel හරි decibel වලින් මනින්නේ පුතේ හරි මතක තියාගන්න decibel වලින් තමයි මනින්නේ හඬේ සැර පීඩන මට්ටම සාමාන්‍යයෙන් හඬේ සැර decibel 150 ඉතර පැන්නට පස්සේ decibel කනට ගොඩක් අමාරුයි කනට ගොඩක් අමාරුයි සාමාන්‍යයෙන් 190 200ට වගේ ලඟ වුණොත් එහෙම කන් අඩි පැලෙනවා කියලා කියනවා කන් අඩි පැලෙනවා කියලා කියන්නේ අපේ කර්ණපටා පටලේ ඉරාගෙන යනවා ඉරාගෙන යනවා හරි හරි එහෙනම් loudness එක හඬේ සැර මනින්නේ decibel වලින් හොඳයි හතරවෙනි ප්‍රශ්නය මොකක්ද කියන්නේ පරමාණුක් විශාල හිස් අවකාශයකින් යුත් අතර එහි මැද ධන ආරෝපිත නැෂ්ටියක් ඇති බව ආවරණය අනාවරණය කරේ කවුරුන් විසින්ද පුතේ පරමාණුක් ව්‍යුහය එක එක ව්‍යුහ ඉදිරිපත් කරා එක එක විද්‍යාඥයෝ ඉතින් මේ පරමාණුවේ මැද නැෂ්ටිය කියලා කොටසක් තියෙනවා වටේට හිස් අවකාශ ගොඩක් තියෙනවා මේකට කිව්වා ග්‍රහාකෘතිය කියලා මේ ග්‍රහාකෘතිය ඉදිරිපත් කරේ නව ශ්‍රීලන්ත ජාතික මේ රූපයේ ඉන්න ආනස් රදර්ෆර්ඩ් විසින් ආනස් රදර්ෆර්ඩ් විසින් right හරි ග්‍රහාකෘතිය ස්කන්ධ ක්‍රමාංකය යනු කුමක්ද නියුක්ලෝනිය අණුවෙන් කවර අංශු ඇඳින්නේද ප්‍රශ්න අස්සේ තව ප්‍රශ්නයක් දාලා නේ තරහ යනවා මේ පේපර් එක කරනකොට ඔව් නේ තරහ යනවා ඇත්තටම නේ මේ මොන මගුලක්ද නේද ස්කන්ධ ක්‍රමාංකය යනු කුමක්ද දාලා ඒ අස්සින් නියුක්ලෝන අණුවෙන් කවරක් අදහස් වේද කියලා අහනවා හරි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ පුතේ නැෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ න්‍යූට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට න්‍යූක්ලියෝන කියලා කියන්නේ පුතේ න්‍යූක්ලියෝන කියලා කියන්නේ ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝනයි එකට ගත්තම අපි කියනවා න්‍යූක්ලියෝන කියලා. මෙයා රයිගමයයි ගම්පලයයි වගේ. හරි? රයිගමයයි ගම්පලයයි දෙන්න එකට ගත්තමනේ ඒ වගේ එක. හරි. පරමාණුක හරි න්‍යූක්ලියෝන කියන එක මෙතන ලියලා නැහැ කියන්නම්. නැෂ්ටියේ තියෙන ප්‍රෝටෝන හා න්‍යූට්‍රෝන එක්ව ගත් කල අපි කියනවා න්‍යූක්ලියෝන කියලා. න්‍යූක්ලියෝන කියලා කියන්නේ. හරි? හරි. ඊළඟට බලමු. පරමාණුක න්‍යෂ්ටිය වටා තරමක් ඈතින් චලනය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කවර නමකින් හැඳින්වෙයිද? මේකට විශේෂ නමක් දෙන්න බෑ පුතේ. ඕනනම් ඉලෙක්ට්‍රෝන වලාව කියලා දාගමු. හරි? ඒ කියන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය වටේට කැරකි කැරකි ඉන්න ඉලෙක්ට්‍රෝන වලට නමක්. හරි? ඉලෙක්ට්‍රෝන අවකාශය කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වලාව කියලා කියන්න පුළුවන් අපි. හරි? හරි. එකී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව විහෙත 4 දැක් වූ පරමාණු තුල ඇති ඇති වෙනත් ඔව් අහන්න ප්‍රශ්න. මොකද්ද පුතේ? එක ප්‍රශ්නයක් මගේ හැදුණාලු. මොකද්ද පුතේ ප්‍රශ්නේ? අහන්න මගේ. පරමාණුක් නිර්මාණය විය උපපරමාණුක අණුතුන අංශතර නම් කරන්න. ආ රයිට්. නියමයි ඒක සීනි බෝල ප්‍රශ්නයක්නේ. හරි. පරමාණුක තියෙන උපපරමාණුක අංශු නේ දැන් පුතේ ඩෝල්ටන් කිව්වා පරමාණුව තවදුරටත් බෙදා දක්වන්න බෑ කියලා හරි
ඩෝල්ටන්ගේ පරමාණුක වාදේ. ඊට පස්සේ නූතන විද්‍යාඥයෝ හොයාගන්නවා නෑ පරමාණු ASCII තව 3 දෙනෙක් ඉන්නවා. හරි? ඒ තමයි පුතේ පරමාණුයේ තියෙන උපපරමාණු කංශු. මොනවාද පුතේ? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. එහෙනම් ඒකට උත්තරේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. හරි? හරි. මෙතනට එන්න. එකී ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉහත 4 දැක්වූ පරමාණු තුන ඇති කවර අංශුවට සමාන වේද? රයිට්. ලේසින්. දැන් පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි පරමාණු ක්‍රමාංකය. හරි. පුතේ ප්‍රෝටෝන ගාන උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙනම් පුතේ ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙන්නේ ප්‍රෝටෝන. ප්‍රෝටෝන. හරි. ප්‍රෝටෝන තමයි සමාන වෙන්නේ. ප්‍රෝටෝන කියන පිළිතුර එන්න ඕන උතන්ට. හරි. මූලද්‍රව්‍ය පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීනයයි පවසන්නේ කවර හේතුවක් නිසාද? දැන් මූලද්‍රව්‍ය පරමාණුවක් අපි කියනවා විද්‍යුත් වශයෙන් උදාසීන. එහෙම කියන්නේ පුතේ අපි දන්නවා මේ ප්‍රෝට මේ මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝන. එයාගේ ආරෝපණය ධන. න්‍යෂ්ටියේ තියෙනවා නියුට්‍රෝන. එයාගේ ආරෝපණය නැහැ. ආරෝපණයක් නැහැ නියුට්‍රෝන වලට. එහෙනම් න්‍යෂ්ටි ආරෝපණය මොකද්ද? ධන. න්‍යෂ්ටි ආරෝපණය ධන. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැති නිසා. වටේට ඉන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන. එයාගේ ආරෝපණය ඍණ. ඍණ. එයාගේ ආරෝපණය ඍණ. එතකොට පුතේ උදාසීන පරමාණුවක් කියලා කියන්නේ ඇයි? අර න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන වටේට ඉන්න ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. සමානයි. ප්‍රෝටෝන 5යි ඉලෙක්ට්‍රෝන 5යි. ඉලෙක්ට්‍රෝන 25යි ප්‍රෝටෝන 25යි. හරි? ඒ කියන්නේ ධන 25යි නම් ඍණත් 25යි. ඍණ 10යි නම් ධන 10යි. එකෙක්ටවත් ලොක්කෙක් වෙන්න බෑ. දැන් ධන එකක් වැඩි වුණොත් එහෙම අන්න ආරෝප පරමාණුව ධන ආරෝපිත වෙනවා. ඍණ එකෙක් වැඩි වුණ ගමන් පරමාණුව ඍණ ආරෝපිත වෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ. ඇයි? ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානවන නිසා සමානවන නිසා සාමාන්‍ය අවස්ථාවේ පරමාණුක ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන නිසා පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීන උදාසීන එකෙක්ටවත් ලොක්කෙක් වෙන්න බෑ මොකද ධන ගානට ඍණ ගානක් තියෙන නිසා හරි හොඳයි මේ වගුව පුරවන්න ඔයාට දීලා තියෙනවා එතකොට අපි දන්නවා මේ ඔව් ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකයේ පහලින් දක්වනවා හරි ඉතින් මේකේ ප්‍රෝටෝන ගාන, නියුට්‍රෝන ගාන, ඉලෙක්ට්‍රෝන ගාන හොයන්න තියෙන්නේ ප්‍රෝටෝන ගාන සහ ඉලෙක්ට්‍රෝන ගානට එන්න ඕන මේ පහලින් තියෙන ඉලක්කම් තමයි එන්න ඕන ස්කන්ධ ක්‍රමාංකයට sorry නියුට්‍රෝන ගානට එන්න ඕන මේ උඩේකින් පහලේක අඩු කරලා එන ගණන් ටික තමයි මැදට එන්න ඕන හරි හරි එහෙනම් මම ඉක්මනට දාගෙන 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 යන්න හරි ඕ හරි ඔය විදිහට එන්න හරි ඒතර ප්‍රෝටෝන ගාන මේ පැත්තට සමාන වෙනවා න්‍යූට්‍රෝන ගාන හොයන්න උඩේකින් පහලෙක අඩු කරලා හරි එනවා ඔය විදිහ තමයි ඔකට පිළිතුරු එන්න ඕන හරි right පුතේ අපිට අහනවා වගුවක් දිලා වගුව පුරවන්න තියෙන්නේ විෂම පරමාණු කණුවක්ද සම පරමාණු කණුවක්ද කියලා අපෙන් ප්‍රශ්න කරනවා මම ඔයාලට මීට පෙරත් කිව්වා සම පරමාණුකයි කියලා කියන්නේ එකම જાතියෙන් එකතු වෙනවා විෂම පරමාණුකයි කියලා කියන්නේ වෙනත් જાතියෙන් එකතු වෙනවා ඊළඟට අණුවේ නම අහනවා නේ එතකොට ඔයා අණු කීපයක නම නමේ පන්තියේදී මතක තියාගන්න ඕන අණු කීපයක නම් මතක තියාගන්න වෙනවා ඔයාට. හැම අණුවක්ම මතක තියාගන්න ඕනේ නැහැ. මේ දාන අණු ටික මතක තියාගත්තම ඇති. හරි. එහෙනම් පුතේ H2O H2O එකයි. මේක විෂම පරමාණුකයි. මේ තියෙන්නේ ජලය. මේ තියෙන්නේ ජලය. හරි? ජලය. NH3 විෂම පරමාණුකයි. මේ තියෙන්නේ ඇමෝනියා. හරි? ඇමෝනියා. ඇමෝනියා තමයි තියෙන්නේ. ඊළඟ එක CH4 විෂම පරමාණුකයි. වෙනස් වර්ගවලින් ඉන්නේ ඌට කියන්නේ මීතේන්. මීතේන් කියලා තමයි ඌට කියන්නේ. හරි? හරි. එහෙනම් විෂම පරමාණුකම තුන් දෙනෙක් අපිට ආවා මුලින්ම. ඊළඟට Cl2. Cl2 කියන්නේ සම්පරමාණුක සම්පරමාණුක අණුවක්. මේ ක්ලෝරින් CO2 කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ඒක විෂම පරමාණුක අණුවක්. විෂම පරමාණුක අණුවක්. හරි. බලයක විශාලත්වය මනින අන්තර්ජාතික එකකයේ බලය මනින අන්තර්ජාතික එකකයේ නිව්ටන් වලින් මනින්නේ. කැපිටල් N අකුර තියෙන්න ඕන. එහෙම නැත්නම් නිව්ටන් කියලා ලියලා තියෙන්න ඕන. බලයක විශාලත්වය මෙනිමෙට භාවිත කරන සරල උපකරණයක් දක්වන්න උෂ්ණත්ව මානය සර් නෑ. උෂ්ණත්ව මානින් බෑනේ නේද පුතේ. හරි. මොකද්ද? නිව්ටන් තරාදිය. එහෙම නැත්නම් දුනු තරාදිය කියලා ලිව්වත් ගැටලුවක් නෑ. නියමම උත්තරේ තමයි නිව්ටන් තරාදිය. එහෙම නැත්නම් දුනු තරාදිය. හරි. ඉහත A හා B දක්වන බලයන් කොපමණද කියලා කියනවා බලයන් දක්වලා නැහැනේ සර් මේකේ. ඔව් බලයන් දක්වලා නැති නිසා අපිට කියන්න බෑ. මොනවා 20යි 10යි කියලා ගත්තා.
මේ ප්‍රශ්නෙත් එපා මේකත් එපා මේවා ලියන්න බෑ මෙන්න මේකට නම් උත්තරයක් ලියන්න පුළුවන් මේ බලන්න පුතේ ඊත ඒහි දක්වන ගල් කටේ මත පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය හඳුන්වන්න කෙසේද පුතේ මෙන්න මේක තේරුම් ගන්න දැන් මෙන්න මේ දුනුතරාදී ගල් කැටයක් කියලා තියෙනවා හරි මේ ගල් කැටයක් කියලා තියෙනවා දැන් මේකේ බර විදියට අපිට මේ මේකෙන් එන්නේ බර විදියට එන්නේ බලයේ විදියට එන්නේ පුතේ මේ දුනුතරාදී බලය එහෙම නැත්නම් බර විදියට එන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ ගල පහළට අදිනවා මේ ගල පහළට අදිනවා ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒ අදින බලය තමයි පුතේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පහළට අදින බලය තමයි අපිට මෙතන අගයක් විදියට එන්නේ ඒක අපිට සංවේදනය වෙන්නේ බරක් විදියට ඒක අපිට දැනෙන්නේ බරක් විදියට තේරුන්නේ නැහැ නේ සර් රයිට් ඔයාගේ අත උඩ ගල් කැටයක් තියෙනවා කියලා හිතන්න ඔයාගේ අත උඩ ගල් කැටයක් තියෙනවා ඔයා කියනවා අම්මෝ මේ ගල් කැටේ බරයි කියලා කියනවා ඔය බර කියලා කියන්නේ පුතේ මේ ගල් කැටේ පහළට අදින ගුරුත්වාකර්ෂණ බලයට හරි ඔයා බරයි කියලා කියන්නේ මේ ගල් කැටේ පහළට අදින ගුරුත්වාකර්ෂණ බලයට ඔයා හිතන්නේ ඔයාගේ අත නැත්තම් ওই ගල ටක් ගාලා පොළොවට වැටෙනවනේ හරි ඔයා අත දාලා ගල නවත්තගෙන ඉන්න උදුරු ගුරුත්වාකර්ෂණ බලයෙන් පහළට අදිනවා ඒක ඔයාට දැනෙනවා බරක් විදියට හරි හරි එහෙනම් මෙතනට පිළිතුර ඒවා අනිත් ඒවා මොනවත් කරන්න ඕනේ නැහැ හරි මේක පුරවගෙන යන් අපි පහත් දැකෙන වගන්ති වල ඉස්තන් නිවැරදිව සම්පූර්ණ කරන්න හරි අපිට වචන දාලා සම්පූර්ණ කරන්න තියෙන බලමු දුනුතරාදීක යෙදෙන හිස්තනක් අණුව වෙනස් වන දුන්නක් ඇත මොකක් අණුවද බලය අණුව වෙනස් වන දුන්නක් තියෙන බලය අණුව බලයක් යෙදීමෙන් චලනය වන වස්තුවක් නිශ්චල කළ හැක බලයක් යෙදලා චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන් බලය මගින් චලනය වන වස්තුවක වේගය වෙනස් කළ හැක වේගය වෙනස් කළ හැක දුනුතරාදී ක්‍රමාංකරේ ග්‍රෑම් හෝ කිලෝග්‍රෑම් විට එයින් එම මනින්නේ වස්තුවේ ඔව් අහන්න. සතුම් වෙන්නේ. සතුම් වෙන්නේ දිශාව කියලා ගන්න වෙන්නේ. තුන්වෙනි එකට බලයක් මගින් චලනය වෙන වස්තුවක දිශා වෙනස් කළ හැක. පුළුවන්. ඔව් පුළුවන් නේ. දිශාව දන්නත් පුළුවන්. ඔව් හරි ඒක හරි. දිශා පුළුවන්. දිශා වෙනස් කළාට වේගය වෙනස් කළ හැක. පුළුවන්. හරි ඒකත් හරි. ඔව් හරි. ඊළඟට එන්නම් පුතේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් මනින්නේ මොන කන්දේද? ස්කන්ධය. ස්කන්ධය. බර එහෙම නෙවෙයි. බර නිව්ටන් ආ. හරි. බලය මනින් ලබන්නේ දුනු තරාදීනි එහෙම නැත්නම් නිව්ටන් තරාදීනි ඕන එකක් දාන්න පුළුවන් නිව්ටන් තරාදීනි දුනු තරාදීනි නිව්ටන් තරාදීනි කියලා තිබ්බනම් නියමයි හරි වස්තුවක ලෙස හැඳින්වෙන්නේ ස්කන්ධයේ ලෙස හැඳින්වෙන්නේ අඩංගු පදාර්ථ ප්‍රමාණයයි ඔව් ස්කන්ධයේ අර්ථ දක්වන්නේ පුතේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය එහෙම නැත්නම් ද්‍රව්‍ය ප්‍රමාණය හරිනේ ඒ පෘථුවිය මත ස්ථානෙන් ස්ථානයට වෙනස් වෙන්නේ නැහැ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ තනින් තැනට මතක තියාගන්න කුලම්පිරු බෝලයකට බලයක් යෙදීමෙන් එහි කුලම් පුරවපු බෝලයකට බලයක් යෙදීමෙන් එහි සහ ප්‍රමාණය වෙනස් කළ හැක ස්කන්ධය සහ ප්‍රමාණය වෙනස් කළ හැක ඔව් කුලම් ගැහුවම ස්කන්ධය වැඩි වෙනවනේ නේ ඊට පස්සේ ප්‍රමාණය කියන්නේ අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය පරිමාව වෙනස් වෙන ඔව් අහන්න සර් ඒකට හැඩය හා ප්‍රමාණය වෙනස් කළ හැක කියලා දැම්මත් වැරදිද හැඩය හා ප්‍රමාණය ඔව් ඒත් හරිනේ එතකොට ප්‍රමාණය කියන්නේ ස්කන්ධය වෙනවානේ ඔව් හරි 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 මේ ප්‍රමාණය කියන්නේ ස්කන්ධය වෙනවා ඔව් පුතේ ඒක දාන්න පුළුවන් පුළුවන් දාන්න පුළුවන් හරි ඒකත් පුළුවන් හැඩයක් පුළුවන් හරි ඊළඟට බලය හෝ හිස්තනක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය මත රඳා පවතී බලය හෝ බර අන්න මම මේක කීප සැරයක් ඉස්මතු කරා බලය හෝ බර පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මත රඳා පවතී ඒ නිව්ටන් වලින් මනින අතර එහි අගය පෘථිවියේ ස්ථානෙන් ස්ථානයට වෙනස් විය හැක ඔව් දැන් කිලෝ එකක ස්කන්ධයකින් යුක්ත හාල් ටිකක් අරගෙන හඳට යනවා. හඳේදී හාල් වල බර අඩු වෙනවා. ඊළඟට ඉතියෝපියාවට යනවා. ඒකට බර පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පුතේ බර කියන එක තනින් තැනට වෙනස් වෙනවා. හරි? ඇයි දන්නවද? ගුරුත්වාකර්ෂණය වෙනස් වෙනවා. දැන් හඳේදී බර අඩු වෙනවා ඇත්තට. බ්‍රහස්පතිට ගෙනිච්චම බර වැඩි වෙනවා. ගුරුත්වාකර්ෂණය වැඩි. හරි? බර කියන එක තනින් තැනට වෙනස් වෙනවා ස්කන්ධය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ හරි අඩංගු පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ හරි නිව්ටන් ඒකකේ නම් කර ඇත්තේ ඉතින් කවුද අයිසැක් නිව්ටන් විද්‍යාඥයා විසිනි එහෙම නැත්නම් නිව්ටන් විද්‍යාඥයා විසිනි ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිත්තෙන් බෝලයට යොදන බලය සමග බලය යොදන දිශාව වෙනස් කළ හැක එහෙම නැත්නම් වේගය වෙනස් කළ හැක ඔය වචන දෙකෙන් ඕන එකක් වෙතෙන්ට යොදා ගන්න පුළුවන්. හරි. ඊළඟට
ජීවවායු නිෂ්පාදනයට යොදා ගන්නා බැක්ටීරියාව නම් කරන්න එහිදී නිපදවන ප්‍රධාන වායුව කුමක්ද? ජීවවායු නිෂ්පාදනයට යොදාගන්නේ පුතේ අපි මෙතන කොකස්. කොතන කොකස්ද? මෙතන කොකස්. එතකොට එයා අර කාබනික උපස්තර, ඒ කියන්නේ ගොම, පිදුරු වගේ කාබනික උපස්තර මත ක්‍රියාත්මක වෙලා පුතේ හදනවා වායුවක්. ඒ වායුව තමයි පුතේ ජීවවායුව කියලා කියන්නේ. හරි? ජීවවායුව කියලා කියන්නේ එහිදී නිපදවන ප්‍රධාන වායුව මීතෙන්. මීතෙන්. Sorry, මෙතෙන්. මෙතෙන්. හරි? ප්‍රධාන වායුව මෙතෙන්. මෙතෙන් වලට තමයි ජීව වායුව කියලා කියන්නේ. හරි. ජෛව ශීර්ණයේ අනුකමක්ත එය යොදා ගන්න අවස්ථාවක් දක්වන්නේ. ආ ජෛව ශීර්ණය කියන්නේ මේ කිරිහා සම්බන්ධ මොකක්වත් නෙවෙයි. පුතේ මේ පොළවේ තියෙන ලෝහ අඩංගු පස් වලින් සමහර ලෝහ වෙන් කරගන්න අපි සුත්‍ර ජීවීන් යොදා ගන්නවා. ආන්න ඕකට කියනවා ජෛව ශීර්ණය කියලා. ජෛව ශීර්ණය කියලා කියනවා. දැන් විශේෂයෙන්ම තඹ හා යුරේනියම් කියන ලෝහ නිස්සාරණය කර ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා පුතේ ජෛව ශීර්ණය. එහෙම නැත්නම් සුත්‍ර ජීවීන්ව හොඳට මතක තියාගන්න ලෝහ අඩංගු පස් වලින් ඒ ලෝහ වෙන් කරගන්න සුත්‍ර ජීවීන් යොදා ගන්නවා. ඒකට කියනවා ජෛව ශීර්ණය කියලා. එහෙම වෙන් කරගන්න ලෝහ දෙකක් ඔයාගේ මතකේ රඳවා ගන්න. තඹ හා යුරේනියම්. තඹ හා යුරේනියම්. කාර්මික සුත්‍ර ජීව විද්‍යාවේදී සුත්‍ර ජීවීන් යොදා ගන්නා ඉහ සඳහන් නොවු අවස්ථා තුනක් සඳහන් කරන්න. හරි. ඒ කියන්නේ සුත්‍ර ජීවීන්, ඒ කියන්නේ ජෛව ශීර්ණයේ හැර සුත්‍ර ජීවීන් යොදා ගන්න අවස්ථා නේ. හරි. ජෛව ශීර්ණයේ හැර සුත්‍ර ජීවීන් යොදා ගන්න අවස්ථා. රයිට්. අපි කරගෙන යම්. එතකොට අපි දන්නවනේ කිරි ආහාර නිෂ්පාදනයේදී, කොම්පෝස්ට් නිෂ්පාදනයේදී, එහෙම නැත්නම් ජෛව ප්‍රතිකර්මණය විදිහට පරිසරයේ දූෂක ඉවත් කරන්න ඔන්න ඔය මොන ආහාර තුනක් ඔතනට ලිව්වා නම් හරි පුතේ. හරි. ඔබ සඳහන් කරන කර්මාන්ත දෙකක් සඳහා බෞලෝ යොදා ගන්නා සුත්‍ර ජීවීන් නම් කරන්න. දැන් ඔය කිරි ආහාර මේ මධ්‍යසාර කර්මාන්තය කියලා ලියලා තිබ්බනම් ඊස්ට් වගේ කට්ටිය ලියන්න පුළුවන්. ඊළඟ බේකරි කර්මාන්තයටත් ඊස්ට් ලියන්න පුළුවන්. ජීව වායු වලට මෙතන කොකස් ලියන්න පුළුවන්. හරි? එච්චර තමයි අපිට ලියන්න තියෙන්නේ. විනාකිරි වලට ඇසටොබැක්ටර් ඇසිටි ලියන්න පුළුවන්. නයිට්‍රජන් තිර කිරීමට අපිට කවුද ඇසටොබැක්ටර් කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය වගේ කට්ටිය කීපයක් ලිව්වා නම් දෙන්නේ ලිව්වා නම් හරි. මූල ගැටිත් තුළ නයිට්‍රජන් තිර කිරීම සිදු කරන බැක්ටීරියාව කවුද? රයිසෝබියම්. රයිසෝබියම්. පසේ ස්වාධීනව වෙසෙන නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාව කවුද පුතේ? ඇසටොබැක්ටර්. මේ දෙන්න ගැන මම ඊට පෙර විස්තර කරා. හරිනේ? එහෙනම් රයිසෝබියම්, ඇසටොබැක්ටර් උත්තර දෙක වෙන්නේ. කුෂි කර්මාන්තයේදී ජානතාක්ෂණයේ යොදා ගන්න අවස්ථා දෙකක් සඳහන් කරන්න. පුතේ කුෂි කර්මාන්තයේදී ජානතාක්ෂණයේ යොදා ගන්නවා අපි අවස්ථා ගණනාවකදී. දැන් මෙන්න එක අවස්ථාවක්. මේ රන්වන් සහල් නිෂ්පාදනයේදී අපි ඇර්විනියා රෙඩෝරා කියන බැක්ටීරියාව යොදා ගන්නවා. නේ? ඇර්විනියා රෙඩෝරා කියන බැක්ටීරියාව යොදා ගන්නවා රන්වන් සහල් গোল্ডන් රයිස් නිෂ්පාදනයේදී. විටමින් A වලින් බහුල හාල් වර්ගයක් තමයි මේ රන්වන් සහල් කියලා කියන්නේ. හරි. ඊට අමතරව පුතේ මේ ඉරිඟු ශාක වලට හානි කරන පලිබෝධකයන් විනාශ කිරීම සඳහා බැසිලස් තුරෙන්ජෙන්සිස් කියන බැක්ටීරියාවගේ ජාන අරගෙන, එහෙම නැත්නම් එයාගේ දේහයේ කොටස් අරගෙන ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් යම් විෂසහිත රසායනික ද්‍රව්‍යයක් අපි නිපදවනවා ඉරිඟු ශාකයේ තුල. ඉතින් මේක අර පලිබෝධකයාට හානි කරනවා. ඒකෙන් ඌ විනාශ වෙලා යනවා. එහෙනම් මේකත් ජාන තාක්ෂණය යොදා ගන්න අවස්ථාවක් වෙනවා. හොඳයි. ඇල්ගි අනිකුත් සුත්‍ර ජීවීන්ගෙන් වෙනස් වෙන්නේ කෙසේද? ඇත්තටම ඇල්ගි අනිකුත් සුත්‍ර ජීවීන්ගෙන් වෙනස් වෙන්නේ පුතේ ප්‍රධාන වශයෙන්ම මේගොල්ලන් ස්වයං පෝෂින් වන නිසා. ඒ කියන්නේ මේගොල්ලන් ප්‍රභා සංශ්ලේෂණය කරලා මේගොල්ලන්ට ඕන ආහාර ටික මේගොල්ලන්ම නිපදවා ගන්නවා. අන්න ඒකෙන් තමයි පුතේ අනිකුත් සුත්‍ර ජීවීන්ගෙන් මේගොල්ලන් වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන්. හරි? හරි. ඇල්ගි සඳහා උදාහරණ දෙකක් අපිට දෙන්න පුළුවන්. ක්ලැමිඩොමනාස්, ස්පයිරෝගෛරා, ඩයටම, ඊට අමතරව මොකද්ද කොළ ඇල්ගි ඉන්නවා, රතු ඇල්ගි ඉන්නවා. මේ ඇල්ගි විශේෂ ගණනාවක් ඉන්නවා. මෙන්න අපිට ඕගලන්ගේ මං හිතන්නේ සිලබස් එකේ තියෙන මේ උදාහරණ නේ. ක්ලැමිඩොමනාස්, ස්පයිරෝගෛරා, ඩයටම. Excuse me sir. ඔව් අහන්න පුතේ. සර් රතු ඇල්ගි වලටත් ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්ද? පුළුවන්. එහිදී ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිතප්‍රද
නෙවෙයි යොදාගන්නේ පුතේ වෙනත් වර්ණකයක් යොදාගන්න හරි හරි ඒකයි මේ කොළපාට නැති වුණාම මොකද කියලානේ ඔයාව අහන්නේ හරි මට තේරෙනවා පුතේ හරි අපි ලොකු පන්ති වලට ගියාම ඒක ඔව් ඒ ලොකු පන්ති වලට ගියාම අපි ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් හරි අපි යන් ඉදිරියට සමහර ඇල්ගීස් ඇල්ගී සමහර දිලීර සමග ඇති කරගන්න සහජීවන සංගම් පුතේ ඇල්ගාවෙක් සහ දිලීරයක් එකතු වෙලා හදනවා ලයිකන කියන සහජීවී සංගමය මේ තියෙන්නේ ඒ ලයිකන කියන සහජීවී සංගමය හරි ලයිකන කියලා කියන්නේ ඔයා දන්න ඔය වහින කාලෙට හොටන් වල එහෙම නැත්නම් ගල් වල මේ ලයිකනේ ඉන්නවා ලයිකන කියලා කියන්නේ පුතේ ජීවීන් දෙදෙනෙක්ගේ එකතුවක් ඒ දෙන්න තමයි ඇල්ගී සහ දිලීර ඔව් ප්‍රශ්න තියෙනවා කාටද හරි පුතේ දැන් අපේ මේ සම්බන්ධයෙන් නැති වෙලා ගියොත් එහෙම එකපාරම වැඩි හිතන්න එපා හරි මේ මගේ UPS එකේ කරන්ට් එක ඉවරලා තමයි ඒ යන්නේ. හරි. බලමු අපි ඒ තෙක් කරගෙන යන්න. හරි. ආහාර නරක් වීමේදී සිදුවන රසායනික විපර්යාස දෙකක් සහ භෞතික විපර්යාස දෙකක් දක්වන්න. ආහාර නරක් වීමේදී භෞතික විපර්යාස දෙක්කුයි රසායනික විපර්යාස දෙක්කුයි ලියන්න කියලා කියනවා. ඉතින් ආහාරයක් නරක් වෙනකොට ආහාරයේ මෘදු වෙනවා, වර්ණය වෙනස් වෙනවා, රස වෙනස් වෙනවා, මෘදු වෙනවා කියලා කියන්නේ වයනය වෙනස් වෙනවා. හරි. අතර දැන්න ගතිය වෙනස් වෙනවා ගන්ධය වෙනස් වෙනවා රසායනික විපර්යාස නම් අර පැසීම පුතිබවණේ මුඩු වීම වගේ දේවල් අපිට ලියන්න පුළුවන් එනෝ වගේ දෙක ගන්න ලියවනම් හරි ආහාර නරක් වීමට බලපාන පරිසර සාධක මොනවාද කියලා අහනවා උෂ්ණත්වයේ ආර්ද්‍රතාව සමහර වායු වර්ග ඔවා තමයි පරිසර සාධක වෙන්නේ හරි උෂ්ණත්වයේ ආර්ද්‍රතාවය සමහර වායු වර්ග ජෛව ප්‍රතිනිර්මාණය නෙවෙයි යොතන ප්‍රතිකර්මණය සඳහා ජෛව ප්‍රතිකර්මණය කියලා කියන්නේ පුතේ පරිසර දූෂක ඉවත් කර ගැනීම සඳහා සුත්‍ර ජීවීන් භාවිතා කරන එකට පරිසර දූෂක ඉවත් කරන්න සුත්‍ර ජීවීන් පාවිච්චි කරනවා නේ හරි ඒවට උදාහරණ ගණනාවක් පොතේ තියෙනවා මම එකක් ඔයාට කියන්නම් අර මුහුදු ජලයේ විසිරලා තියෙන තෙල් ඉවත් කර ගැනීම සඳහා අපි සියුඩොමනාස් කියන බැක්ටීරියාව පාවිච්චි කරනවා හරි ඊට අමතරව ගණනාවක් තියෙනවා එහෙනම් ඒ වගේ දෙකක් ඔයාල ලිව්වනම් හරි ලෝ ප්‍රථම නිෂ්පාදිත ප්‍රතිජීවකයේ තමයි පෙනිසිලින් පෙනිසිලින් හදන්නේ පෙනිසිලියම් නොටේටම් කියන දිලීරයෙන් මේක හදන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් එහෙනම් මෙතනට උත්තරේ ඕන පෙනිසිලින් කියන උත්තරේ පමණයි ප්‍රතිජීවකයක් කියන්නේ මොකද්ද පුතේ තේරුම් ගමු අපි එක් සුත්‍රු ජීවියෙකුගේ දේහය තුළ හදලා වෙනත් සුත්‍රු ජීවියෙකු විනාශ කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයකට හරි පුතේ එහෙනම් අපි ඔන්න 9 ශ්‍රේණියේ පළවෙනි වාරයට අදාළ පේපර් එකක් දැවැන්ත පේපර් එකක් අපි සාකච්ඡා කරලා ඉවර කරා